ඔබ ධර්මය තුළ අසන්න ඇති මාරයා මරණින් මත්තේ ගියතැන හොයන මේ වගේ කතා වස්තු බුදු වොහසේ මෙවැනි උපම ඔට ධර්මය තුළ අසන්න ලැබෙනවා දේශනා කරනවා මාරයා මරණින් මත්තේ ගිය තැන හොයනක්කය මෙම ඇත්තරම කතා වස්තු නමුත් මේක ඊට වැඩහ දෙයක් තේ නබට මේ විඥානයේ මරණින්මත්තේ රහතන් වහන්සේගේ ඒ පිින්වුවම් පෑමෙන් පස්සේ. ඒ රහතන් වහන්සේ පිහනුව යම පස්සේ. ඒ සෝපර්සේෂ නික්්ාන දහතු අනුපර්සේසි නිභාන දහතු කයපොලවට පස්සුනු තැන. ඒ සිත නිස්ප්‍රභාවන තැන් අවසන් හොස්මත් ගිලිහේ ගිය තැන නැවත සකස්වෙන් නති බව විඥ්ාන ගිය තැනක් කොයිද කියෙන තැන. කියන වචන ඉතාාව ගැමරුයි. එ දකින්න මහා නුවනක්කෝනි කොදක නිකායේ අප කලින් ඉදිරිපත් කර ඔබට අසය ඇසෙන් නැති මේ රහතන් වහසේකි සවභාාව මේ විඥානය අනිදස්සන විඥානය ස්භාවේ විඥානන් අනිදසන අනන්තන් සබත ඔබ බංගේ තා පෝච පටවි තේජෝවායෝ නගාරති එච් දීගන් තරස්සංගහනනා තොලන් සුභස විානය නිදස්සන නොතයන අනන්තන් සබබත පවා විඥානය පතිත වෙන්න නෑ අර සිනමා උපමාවේ සිනමාහලේ ඔබට ඇසෙන් නැති. අපි පැහැදිටි කරගෙනාව සිනමාහලේ තිරේ මත ප්‍රජෙක්ටරයෙන් ගහන මේ ආලෝක දහරාවඔස්සේ ඒ තිරේ මත වැටෙන චිත්‍ර මේ වි්ඥානයේ පතිත වනි නෑ අපටිති විඥා. අවිද්‍යා භූමිය නෑ අවිද්‍ය භූමිය නැ ැන ඥානය පතිතවන්න තැන නැවෙනවා. ඒයන්නේ අපි සිතට අරමුණක් එනකොට ඒ අරමුණ අපි හිතින් හදා ගැන බාහිර ගැටගාලයි බලන්න ඒ අරමුණ බාහිර එන්නේ මේකයි කියලා ඉතිං අදාගත්ත කියලා බාහිරේ තයෙන්නේ හිතිං අදාගත දේ කියලා හිතාගන්නවා ඒකයි මායා රැවටීම ඒ වි්ඥානයේ දැන ගැනීම අපේම ඒ කලින් පෙර සඥා පෙර සංඥාම තමයි මේ හැමතිස්සිම පේන්නේ අ ගිනිවලල්ල කැරකෙන්නේ ගිනිවලල්ල කැරකෙනකොට අපිට පේන්නේ ගිනි වලල්ලෙන් ගිනි බෝලි නෙමි අර ආලෝක වලල්ල ඒක තමයි අ ඔබ ප ඇතිවුණු සංඥා 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 ඔබ පුංචි දරවා විදිහට ඒ අපිකේ ප්‍රභාස්වර සිත ඊට පස්සේ ඔබ කිවේ නාමයරප ගට ගැහිච්ච විදිහයට ඒ ඥාය සකස්සුනාකය අතන සබ්දයි වර්ණයයි ඒව මෙ එකතු වෙලා ඒ රූප කලාප එකතු වෙලා ඕජා රූප ඒ රුතු රූප මේ පට ව්‍යපෝතය වරණගද රස ෝජාකකිනේ රූප එකතු වෙන හැටි රූප කලාපය එකතුව හැටි ප්‍රසාධ රූප හැදන හැටි ඒ හරහා ඔබ දැන ගැනීමේ එනැ හැටි එ නැවත නැවත සංඥාවිදියට ඒ සංඥාන් ප්‍රසාදය විඥානය දැනගන්න සංඥාවඒ සංඥාකයන් ඒ ස්පාක විස්පාක්යනවා කියල කන්නාඩියයට අල්ලකවරනොට ස්පාකන එතනම හටක එතන නිරුද්දේන අවත්හ සම්බූතන් උත්හනම් විසත ය හොට පහැදිලි වනාම කියපු තැන මේ ස්පාක් එකක් මේ සවි්ඥානක නෑ මේ කවි්ඥානක මේ ස්වබාදහාවක් මේ චිත්ත නයාමයක් ඉතුනියාම කම්ම නියම් බිජනයාම චිත්ත නයාම ඉතුනියාම ගීස්මර්තු සීතේීතුනියාව බිජනයාගාක බීජ වක්ෂයක් හැන්නේ පැළවෙන බිජනාව ඉතුනියම බිජනාව කම්මනාව චිත්නාව ඔබට කම්ම නයාමත් කතා කර මෙ චිත්තනාව මේක ස්වභා දහමක් බවභා දහමක් කෙනෙක් පුද්ජලය ආත්ම කතාාවරන්නේ අනාත්මයි සුංඥත අනිවිිතා අනාත්ම යැයි සත්‍යය ස්භාදහමත්තියේෝ ඒ ස්වභාධම අවබෝධ කරනවා සුං්ඥත අනිමීත අප්‍රණීත එක නෑආත්මී දේවත් එක සබාදහමක් එක සවිංඥානක නෑ ඒ අවිඥානකයි එ සබාද එක අවබෝධ කෙරගැනීම හදවීම එක අදරහත්ත සවාධිය ඒයි චේත විමුක්තිය චිත්ත විමුක්තියක් එක සංගිතය නිබ්බතා අවබෝධෙන් සිද්ධ වෙන්නේ සත්‍ය අවබෝධ වනතා කිසිවකුට මෙ නිවන් මග සාාක්ෂාත් වන්නේ නෑ නිවන් දැක ීමක් සිද්ධ වෙන සත්‍යබෝධය වැදගත්ත අපි සමතය වඩන්නේ විපස්සනාව විදර්ශනා කරන්නේ විපස්සන වඩන්නේ කුමක් අරභාද සත්‍යබෝධ කරගීම සඳහා අවිද්‍යා ප්‍රහණය සඳහා ඇත්තටම මේ ධර්මය සිද්ධ වෙන්නේ අවිද්‍යාප්‍රහණයක් සංකාර සමතයක් කියන්නේ අවිද්‍යාප්‍රහණයක් නිසයි සංකාර සමතයක් සිද්ධවෙෙන්. ඒකයි අවිද්‍ය භූමියය නැති තැන තහා සිනේ නැති වෙනවා කිවේ දසීරාව ැතිවෙන අවිද්‍යා භූමිය නැවෙන තැන් සිියල්ල එකම කතාව පාහිර ඔබට මේ ගැටගාගෙන ඉන්න සමුති ප්‍ර්ඥප්ති බාහිරය කියලා ඔබ අල්ලගෙන බාහිරට පෙන්න්න පෙන්න්න හිටියට බාහිර නෙමේ ඔබගේ සිතු විදියෝ තියෙන. ඕක නැතේ කාමාන චිත්‍රායන ලෝකයේ පුරසස්සකාමෝ නැතේ කාමාන චිත්‍රාය ලෝකෝ සංකප්ප ලෝකෝ පුරසස්සකාමෝ සංකාර සංකප්ප ලෝකයක් ඔබ ඉන්නේ ඒයි පුරුසයාගේ කමේ සැ් ලස්සන කැතතියෙන්නේ බාහිර නෙමෙයි ලස්සන කැතතියන්නේ ඔබ සිේ ඔබේ සිතේ ලස්සන තියෙන්නේ ඔබයි කියන්නේ ලස්සනයි කියලා බාහිර එහෙම දෙවල් නෑ එ එ සිතුවිලි චෛතසික චිත්ත චෛසික මෙ වචචන ඔබ බයවෙන්න එපා මේක අර්ථයේ වැදගත් අර්ථය ඉතාම සරලයි ඒ අපි සරලව කිව්වට ඔබ මායාලෝකක කරත් කලත්ත වනවා එක සර්ලෝභ ගන්න කැවති නෑ. අවුරුදු හතේ පුංචි දරුවට ලොකු දැනුමක් නැහැ සුනීත සෝපහ කළට ලොකු දැනුමක් නෑ හැබැයි මේ සත්‍ය ඔවුන්ට තේරෙනවා. ඇයිඒ මෙක දැනුමෙන් තමයි මේක වැහෙන්නේ දැනුම නැති තැන සත්‍ය වැටහෙනවා. ඒ සරලෝව කියන්න පුළුවන්. බාහිර ඇත්තක් නෙමේ. මේ බාහිර ඇත්තක් න මේ පුංචි දරුවමට කියන්න පුළුවන්. මේ අපේ හිතේ තියෙන්නේ. බාහිර නෙමේ. අපි හිතින් ගතාාගත සම්මුති ප්‍රඥාප්චි ාහිරනෑ. මේ පොඩි දරුවට ගොඩක් දත්ත නැති නිසා තේරෙනවා ඇත්තට මවෞුරුදු හතේ දරුව ගොඩක් නැ ඉරේස් කරන්න දවල්. ඔබට ගොඩක් කිරේස් කරන්න තියෙනවා. ඔට ගොඩක් සංකප්පතියෙනවා. ගොඩක් සංකාරතියනවා. ඒ සංකාර සමතයකට මේ යන්නේ ංචිදරුව අරුදු හතේ දරුවට කෝ සංකාර සමතය ලේසි සංකාර සමතෙට යන්න පුළුවන් ඔබ හිතනටේඩීමේ දහම සරලයකිවේ එකයි නමුත් ඔබගේම දැනුම විසින් සංකීන කරලා තියෙනවා ඔබට දැන් ලෝකයත්තියෙනවා ඔබට ඉරක් තියෙනවා ඔබට හඳක් තියෙනවා ඔබට ගොඩා දේවල් එන්න එ සංඥා එන්න එන්න වැඩි වෙනවා ා ැඩුවෙන් ඩුවන්න ගිනි වල් ලාලෝක ඩි වෙනවා ගිනිි වලල්ල ප්‍රකට වෙනුවෙන් ඔබ රැවට වෙනවා ඒ තරමටම ඔබ මයාවට කොටුුවෙනවා ඒ තරමටම ඔබ දුකේම ගිලෙනවා ඔබට උරුම වන්නේ දුකමයි කම්ම නයාමත් චිත්ත නයාමයක් ඉතාහමගතගත් අපි චිත්ත නියමේ පෙන්න්න ගෙනවා හොඳට පෙන්වා ඔබට හොඳට වැට එන්න ඕනි නැ තනවත නැවත බලන්න තු මර්ශනය කරන්න ඔබේ එම සිතේ අන්දෙක් වගේ ඉපදල අන්දෙක් වගේ මේ යනන කොයි තරන් අවාසනාවන්තද. අන්දය ලෝකෙ දකලා නෑ නමුදදේ දම්ම චක්කුසේ පහළ වෙනකං මේ සත්‍යය නොදන්න තාක් ඔබත් අවිද්‍යා ගනා දුරේ ඔබට වෙනදේ ඔබ දන්නේ නෑ ඔබ දන්නේ නෑ ඔබ රැවටිලාඉන්නේ ඔබට කෙනෙක් ඉන්නවා ඔට ලෝක ඇත්තිේනවා ඔබ හඬනව වැලපෙනවා ඔබ හිතනවා මරණයක් ගැන ඔබ හිතන අතවතාව ීටවැඩි ලොකු මිට වැඩ සැපති ලෝක ැන ඔබ හිතනවා මිටවැඩි දුක්කි දින නිරගැන ඔබට කර්මයක් තියෙනවා ඒ අන්ත දෙක ඔබ දෝලනය වෙනවා සැපදුක හොඳ නරක හරි වැරදි ඔක්කොමන්ත දෙකක දෝලනයක් එහෙම දෙයක් නෑම ධර්මය අවබෝදුනාව ධර්මය අ බෝධනාව හේතු පළ දාමක් අවබදධ වෙනවා හේතු පල දම් ස්වබාදාමක් එහෙදු තියෙනකට තියෙන අයිමස්මින් සතති දංගහෝත මම අසතිේ දන්නව හොත මේ ඇති කලිමේ වේ මේ නැති කලිමේ නොවේ අලෝකය තියෙනකොට ඒ වරණසි තක් ඇදෙන. මේ ඒ වගේ දෙයක් මේක කිසිම නෑ ආත්ම කතාවත්තු ඒ මුකුත් නෑ දකින්න බෑ ඇයි ආත්මියය සිත කටගෝමද අනාත්මියය දෙයක් දකින්නේ. එතනයි මහා ගැම්පුරතියෙන් සත්්‍යය දැන්න දැන දැනන්න හැම තැනම සත්‍යය දකින්න දකින්න දකි එන 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 අරමුණ සිතතට අරමුණ එ එන අරමුණ සත්‍යය දකිින් හොඳ ඒ සෑම අරමුණක්ම සත්‍ය දකින දැන මිදෙනවා එවිට ඔබට කිසිවක් විතුරුවන්නේ නෑ විඤ්ඥානය අනිදස්සන වෙන්නේ අන්න එතනයි විඤ්ඥානය දැන ගැනීම එ අරමුණයි දැන ගන්නේ අරමුණ සත්‍ය දකිනව නම් අරමුණ නිශේදනයක් වෙනවා. නිමිත්තක් නැති වෙනවා. එකයි අනිමිත්ත වෙනවා. එනන අරමුණ අනිමිත්ත වෙනවනම් ත අනිමිත්ත සමාධියයක් උපදනවා. ඒක ප්‍රකට වෙනවනම් එත අනිමිත්ත සමාධියයි තියෙන. මේ සද්ධ වීරයේ සති සමාධි ප්‍රජ්ඥ සිතේ සත්‍යය දකින සද්ධ යැයි පරම සද්ධාව යැයි ආර්ය සද්ධාව. රි භූමි සද්ධාව සිතේ සත්‍ය දැකිීම සිතටට රැවටීම නොවයි සිතේ සත්‍ය දැකීමයිඒ සද්ධාවට ඔබ වීර්යත්තය නොයි මුලින් මුලින් ඔබට වීර් අවශ්‍යයි ඒයි සතියට ඒ න අරමුණ දකින මිදෙන තැන් අනිමිත්ත සවාදයි ඒ නිමිත්ත අනිමිත්ත බවට පත්වන සතිය අරමුණ මිදන සතියඒයි සද්ධ වීර් සතිය සමාධය අනිමිත්්‍ය සමාධියයි සවිතක්ක සවිචාර සමාධයක්කි වූේ ඒකයි විතක්ක විචාර සමාධියයක් නෙමේ සවිතක්ක සවිචාර සමාධයක් විතක් විචාර සමාධයක් යන්නේ සමතය වටනකොට අපඒ පැදිලි කරගෙන ෙනවා මේක සවිචක්කමා සමායක් සවිතක්ක සවිතාාර සමාධයක් මේක සත්‍ය දකින සමාධයක් අරමුණි සත්‍යය දකින තැන සවිච්චාරයි සවිතක්කයි සවිතක්ක සවිචාර සමාධයක්කි ව ඒකයි. නිධර්මය නිර්මලයි. ඔබ පිරිසිද්දුවට අහරන්න ලැබෙනවා. ඔබ දකිනවා අදැම්මකක්ද වෙන්න කියලා ඔබට දැනන්න ගන්නවා. තවත් හෝදින් මේක ඔබට පිරිසිදුවට ඔට දැනෙන් නෝනි මකොද මේ වෙන්න කියලා. හදර ඔට දැනෙනවා. බුදුන් වහන්සේ උපමා කරන්නේ මේ විඤ්ඥානන් අනිදස්සන අනන්තන් සබත ඔබබ පටව ආාපෝතේජෝවා එ එත ආපෝච පටවිතේජෝවායු නකාරද. පට ව්‍යාපෝතය ජෝවාය කිය දෙයක් නැති බවයි කියන්නේ. ඔබ හිතන්නේ අපක දිීදට පැහතක් නොවීමදයක් නැති බව. එක ශක්තිස භාවයක් බව. පට ව්‍යාපෘතය ජෝවායුනක් ගාරති. දීක කොටට මාත හීනි යසා ඔය අන්ත දෙකත් තියෙන්නේ බායර දෙයක් තියෙන. එත්වත් තියනෙන නං විතරයි. තියනඒ තිබොත් ඒක දකින කෙනෙක් නොතට ම ඉන්න. එතන මෙතර අන්ත දෙකක් ඇදවා. එතන ඒක තිබුණොත් තමයි මමත් තින්නේ එක නැත්තම් මත් නෑ ඒක මයි මම කියන්නේ තමන් කියන්නේ බාහිරමයි. මේ විග්‍රාහය කරනකොට එක එක පිදිට ඔබට ආන ලැවේවි. බාහිරත් දෙයක් නෑ සිතෙත් දෙයක් නෑ ඇත්තර මෙතර සුඥතාග එක දකින්නයි මායාව ඔබ මේ විතියට දකි ඕනි. ම දෙයක් නැහැ. එක සිතිම් අදාගෙන බලනවන බයිරපහිද දෙයක් අපි ධන්න අපේ සිතය ගෙන විතරයි. සිත පිට දෙයක් ගෙන අපි දන්නේ නෑ. එන ඔොක්කුම තියන හිතේ. එනන් සිත මායාව සිත තුළ හෙම දෙවල් නෑ. එක්කුම් මයාවක් සත්‍යාව බෝධයඉන්න තන. එයයි වැදගත්ම තැර දැන් ඔබට මහනිධාන සූත්‍රයේ ඒ මහා නිධානය. ඒ නාම්‍ය රූපය අතර විඥානය දල් න වෙන ආකාරය නාමුරප පච්චය විඤ්ඥාන කියන එක. ඒ මහා නිධානේ තමයි ඔබට දෙයක් හතලා කර්මයක් හදන්නේ දෙයක් තිබ්බොත් ද තිබ්බොත් සමුදයයි සමුදය තිබ්බොත් දුකායි සමුදය තියෙනවා කියන්නේ ත ආසාහව ඇල්ලිමයි ගැටීමයි කියන්නේ ඇලිනගටනොකන තහාාවයි. බහිර පොතක් තියෙන කියන් එතර ඇල්නගට නකෙන තන් ාවයි සමුදය කියන්නේ හිරල් පොතත් තිර කියන දන්නා මයි. එහුණුත් එතන දුකමයි තියන්නේ. එහෙමන සත්‍ය දන්නගෙනාටයි. මෙතන දර්ශන සමපත්ති ඉතාාවම මැදකත් සත්‍ය දර්ශනකුුවන්ද. සත්‍ය ධර්මිකුුවන්ද ඒ දන්න කෙනාටයි. ඒ සුතුව තාර්ශාවක ැටයි පරතුව ගෝසය ඇති කෙනාටයි. සත්‍ය දන්න හුටයි මිදී මත්තියෙන්නේ.ඒ අවිද්‍යා ප්‍රහින්න වෙන්නේ විද්‍යාලෝක ඇති කෙනාට පමණයි. අන්න. ඇයි රදධ සත්‍යය දකි සතැන නිරෝධේඉ නිසිස්සත්‍යය දකින තැන ප්‍රතිපදාව. එයි දුක්ක නිරෝධ ගාමිණි පටිපදාා ආරය සත්‍යය. අන්න එතනේ පටිපදාවනේ අරමුණ දක්ල මිදිනයක. එ මිදනෙක්කෙනට අයි නිරෝධ සත්‍යයම්ඹ අන්න සමුද ආර්ය සත්‍යය දුකආරය සත්‍යය නිරෝධාරය සත්‍යය මාර්ගාර සතය සතුර ආර් සත්ත්‍යය. එක්ෂණක සිතක උදේවය දකින්නට චතුරාර් සත්‍යය එතනමයි. අර්ෂ්්‍රාක මාර්ග ඇත් එතනමයි. ඇයි ආරෂ්ට්‍රාන්ක මාර්ගය කුවන්ද සම්මා දිිට්ටිය කුවන්ද බාහිර ඇත්තවුණු තැන මිත්‍ය තුෂ්ටිය, බාහිර සත්්‍යයක් නොව තැන සමුදේ මෙිදර තන සම්මා දිික්්ටිය. එතනයි සම්මා වායම් සම්මා වාචාවෙන්නේ. එතනයි සම්මා කම්මන්ත එත සම්මා ආජීවතියන. ඇයි හැම තැනම ඔ බාර සත්‍යය නොවන සිත. ින් ක්මින් සිතත් සත් න දකිනතන මිදීම මිදීමතියන තැන සම්මවාචා මිදීමතන සත්‍යය කතා කරන සම්මාවාචා එතන මිදීමත සම්මා සංකප්පසිස් ඒ සම්මා සංකප් තනයි තියෙනෙ එතනයි තියෙන්නේ සම්මා ආජීවේ එතනයි ති සම්ම කම්මන්තේ එතනයි සම්ම සංකප්පයෙන් එතනයි සම්ම සතිය තියෙනෙ. එතනයි ඒ දකින සතිය සම්මා සතියි ඒවාෑම සම්මවායමයි සමාදිය සම්මා සමාධියයි අන්න ආර්ෂ්ටංක මාර්කයේ එක්ෂ නික සිතක එ අරමුණේ සත්‍ය දකින තැනයි ආර්ස්ටංක මාර්ගයන් වුවන්නේ. පැදිලිය ඔබට සියල්ලම තියන්නේ මේ අරමුණක දැකීමක්. බලන්න ඔබ හොඳට සතුරාර්ර සත්‍යත්ත කරමුණකයි දකින්නේ. ආරර්ස්ටක මාර්ගෙක් කරමුණ කයි තියන්නේ. ත්්‍රි බධ පාසික ධර්ම ක්ෂණික සිතකව ඇතිවීම නැවීම දැකල මින තැන ශනම්පතිය කියන ඒකයි. එත්තන එක්ෂණක සිත්්තකයි දකින්නේ. එක්ෂණක සිතක උදේවය දකින්නට මරණය හමුණුවක ඒකයි. මරණයක් හමුවෙන්ෙත් නෑ. සම්මුති ප්‍රශඥපති විදරන ැන සියල්ලම් බදිදවෙටවා. සම්මුති ප්‍ර්ඥපති තියෙන්නේ බහිර දෙයක් තියෙන තැන පමණයි. දෙයක් නැතින තැන සියල්ලම බිදවැටවා අන්න. යා අ ද සන අන ස පපුතු ප වන්ගේ චාපෝ්ච පටවිතේ ෝවාය නග රති. එත් දීගන් රස්ව නාතුලන් සුබස්සුබන් එත්ත නාංච රූපංච එසේ සං උපරජ්ජධී. නාමරූපතික ගැටගැෙන්නෑ උපරුද්ජනය වෙනවා. විං්‍යාතන නරෝධන විඥාන නමුරප ගටගැන්න නැතන ංා නිරෝධයක්. ඇයි විඥානය දැනගැනීම. එන්නේ මේ නාමරූප නමුරප කියන වදන සංඥ සංක ස්කද. ඒකයි දැනගන්නේ නාමි ඒ අ. බහිර නෙමි කර රූපෙන් මිදිනකොට න නාවෙෙත් එෙම දෙයක් නෑ ඇමි දෙෙනවා. අන්න නාමුරප දෙකින්ම මිඳුණු තැන විඤ්ඥානය කවිත තියෙන්නේ වි්ඥානයට හටගන්නේ. වි්ඥාන පතිත වෙන්න එන අරුණ අරමුණ නිස්ප්‍රභා වෙනවා. අරමුණ හරයක් නැතිවෙනවා. අන්න රාගයේ නැතිවෙන ඇලන එක නැති වෙනවා නිබ්බිධාවට වෙනවා අරහුණේ කලකිරෙනවා. අ විරාගටයනවා ඒට රාගයක් නෑ අන්න නිබ්ිධන්ති විාගන්ති විරාගන්ති නිරෝධට යනවා මිදෙනවා අන්න පටනිසගනු පස්සේ මේ මේ යන කොට සමස සකස් වෙන්නේ. මිදෙනවා. ගිනි බෝලේ කැරකෙනවා. කැරකෙන වේගේ වැඩි වෙන තරමට කැර කෙනවා වැඩි වෙන තරමට ආලෝකයේ වැඩි. බාහිර ඇත්ත වෙලා වැඩි. නමුත් බාර රඇත්තේ මිදින මිද යනකොට බාර සත්‍යය නොවන බව දකිනකොට අර ආලෝකෙ වේගේ අඩ වීගෙන යනවා අලෝකයේ අඩ වීගෙන යනවා. වගේ අඩුීගෙන යනවා දැම්මකද වෙන්නේ අපිකි වේකයි ගිනි බෝලය එක පහට්ටම නවත්වන්න බෑ ටික 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 ටිකයි වේගේ අඩු වෙලයි නවතින්නේ නිබ්බිධන්ති විාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පට්නි සක්ගානු පස්සේ කියල පෙන්ියන්නේ එකයි අවසානි කරන්න දෙයක් නෑකි වේමකක්ද අරබ ගිනි බෝල කැරකන්න ගත්ත බලය නැති වෙනවා ඒ ජවේ නැති වෙනවා. ගිනි බෝලය ඉබේම කැර කෙන එක නවති වෙනවා. ඒකයි අවසානි කරන්න දෙයක් නැතිවෙන කිව්වේ. ඒකයි පාරුව ආදල ගඟට දැම්මට පස්සේ. පාරුව තමන්මයි හදාගන්නවා කිව්වේ. මේ සත්‍යය දකින සද්ධහ වීරය සස් සමාධී ප්‍ර්ඥා පාරුව බලධර්ම බවට පත්වෙනවා. ඉන්ද්‍රිය ධර්ම බලධර්ම බවට පත්වෙනවා. මේ ඉන්්‍රිය ධර්මයක්. ඔබ දන්නවා ආයතනව ලත් කියන්නේ. ඒ ආයතනයක් හැදෙනවා නොමුත් ඉද්‍රිය ධර්මයක් කියන්නේෙ දෙයක් ඉන්ද්‍රයක් විදිර ක්‍රියාත්මක වෙන. ඇ දැන් ඔබ තුළම ඒ සත්වස් බෝධි පාර්ශක ධර්ම මේ පංචි ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙනවා. අරමුණේ මිදෙනවා. අරමුණේ මිදන තැන ඒක බලගැන්වෙන තැන ඒක නිරායාසේ එන නරමුණේ සත්‍ය පයන්න ගන්නවා. ඒකයි පාරුව තමාවිසින් හදාගත්තට පස්සේ. පාරුව ඔබ දැම් ප්‍රතිපදාව තුළ නංඉන්නේ. ඒ දුක්ක නිරෝධ ගමනිි පටිපදා ආය සත්‍යකයැන් එනඒ අර්මුණේ මිදන ප්‍රතිපදාව අරුණ දැකදැ මිදෙනවා. මේ මිදින ප්‍රතිපතාවෙනං ඉන්නේ සෑම අරමුණකම මිඩි මිදිනං යන්නේ ඔබ ටරමුණක් එනකොට සද්ධයක් එනකොට ඒ සබ්ද බාහිරට යන්න නැත්තන් ඔබේ ඔබ දකිනනාවාන ඒමද බාහිර නැති තමන්ගේ සිතවම සිතත්තෙමුද නැ ඔබ සද්ධය මිදිල සබ්දය සද්ධයක් විතරයි. සබ්දට ඔබට කම්පනයක් නෑ වර්ය වර්ණයක් විතරයි ඒයට කම්පනයක් නෑ රස රසක් විතරයි ගන්දේ ගන්දක් විතරයි ර පටිසංවෙදදි රස රාගන පටිසංවේදී අන්න සබ්ද පටිසංවෙදි සබ්දරගන පටිසංයේේදී වර්ණ පටිසංවෙදිී වර්ණ රාගන පටිසංවේද න ගන්ධ පටිසංවෙද ගන්ධ රාගන පටිසංවේදී රස පටිසං වෙදි රස රාගන පටිසංවේදී අන්න මෙ මිදි මිදිී ආය එතන හයිම මිදි මිදි යනකවන්. ඒකට දෙයක් එතකොට සබ්ද සබ්දයක් ඉතරයි. වර්ණය වර්ණයක් ඉතරයි ගන්දය ගන්නයක් ඉතරයි. ඒවේ හරයක් නෑ. ට ඇලෙන්නේට කම්පනයක් මේ ඒවත්ව හතිීනවා. අන්න ක්‍රියාසිත ක්‍රියාවලයක් විතරයි.ඒ ක්‍රියාවට හිමිකාරෙක් නෑ ක්‍රියාවට කෙනෙක් නෑ පුද්ජලයක්්ගි දෙයක් නෙමේ. ක්‍රියාව ක්‍රියාව හොළගට හතු සේලවෙනවා ය කවුරුත් කරනවද නෑ සබාදාමක් පමණයි වැස්ස වහිනවා ගඟ ගලනවා සබාදාමක් පමණයි දැක් අරමුණු වෙනව යනවා සබාදාමක් පමණයි කෙනෙක් නෑ කෙනා නැති වෙලා යනවා. කෙනා දිය විලා යනවා සත්‍ය දකින තැනයි ඒ වෙන්නේ. ඒ නිවන් මගයි තයෙන්නේ එයි මේ නිවන් මග. මේ විඤ්ඥානය අනිදස්සන වන තැනයි ඒ නිවන් මගා මුවන්නේ. ඒ විං්ඥාණය අනිදස්සන වන තැන ඒ අප පටිතිත විඤ්ඥානය පතිතවෙනි නෑ කොහෙවත්. අවිද්‍යාව ප්‍රහින වෙන තැන. අවිද්‍යාව ඇතිතා පමණයි තන්න විඤ්ඥානය පතිත වෙන්න භූමියාම්භවෙන්නේ. විඤ්ඥාන පතිත න්න භූමිය නැතිවෙනවා අන්න අවිද්‍යා භූමිය නැතිවෙන තැන විඤ්ඥාව නැමති Bජ. පැළවෙන්න බැරිවෙනවා තන්නාව නැමති දියසීරවත් නැතිවෙනවා දැක් සියල්ල නිස්ප්‍රභාගයවා. ඒකයි බුදුන් වහන්සේ කිෙව්වේ මෙතන කුරුලේ ගිය ආසකුරුල්ලෙ පියාම්භහ වගේ කියලා ඒකයි පෙන්ුව මේ කුද්දක නිකායේ ඔබ දැක්කේ ඒකයි ඒ සූත්‍රවල ඉදිරිපත් කරහත් අවසානය ඔබ දකි නැති දිගින් දිගටම ඔබට ඇසෙන් නැති අප කියනවා. මෙම දෙයක් ආකාසේන සකන්තාානං කියලා. අකාසකුරුලෙ පියාබෙන ගියා වගේ කියලා ඒ සන් සත්ති්ච යෝනත්ති ඒ පරඥාත භෝජනා සු්ඥතෝල් අනිමිත්තෝච විමොක්කෝ ඒ සගෝච්චරෝ ආකාසේන සකුන්තාානං ගතිතේ සන් දුරාජය. මේ ආකාසේ ක් ියාාවන ගියාගේ. ගිය තැනක් පාරක් පෙන්න්නන්න බෑ වගේ අවසානයේ දී ඒ සුඥත අනිමිත් චෙතු විමුක්තිය තුළ ඒ රහසන් වහන්සේගේ ඒ භූමිය කිසි කෙනකොට හොයන්න බෑ අහසේ කුරුල්ලන් ගේ පාරවගේ ඒ රහථන් වහන්සේගේ සිත්තේ ස්වභාවේ කිසි කෙනකොට දකින්න බෑ. ගිය තැනක් හොයන්න බෑ එකයි මාරයට පරදිනවා කිවේ මාරයකෙනාත්ම දුෂ්ටිය ආත්මයට තැනක් පෙන්න්න බෑ ආත්ම දෘෂ්ටිය බිඳවටනවා ආත්මියයස්භාවය බිඳ වැටලවෙන්නේ.ඒයි මේ නිවැරදි නිවන් මග ඔබට හමුවන ඒ දිසානතිය ඉතාම නිවැරදී. ඔබ මහා නුවනින් මේ කාරණාව දකින්න නඕනි ඔබටත් පුළුවන් නිවන් දකින්න. අපි ප්‍රථමන ඉබාන සූත්‍රයේ කින් දිගට පෙන්න ගෙනවා. ප්‍රථම නිබාන සූත්‍රයේ ඔට හන්න ලැබුණ කියන අපේ. අති බික්කවේ තදා තන යත්තනේ පට වින්න ආපෝර්න තේජෝනවායෝ න ආකාසන්නංආතනම් න විඤ්ඥාණංආ ඇතනම් න ආකින්්ඥා යතනම් නසන්නනා සඥාතනම් අති බික්වේ තදා ඇතනම් යතනේ පටවි පටවවි ආපෝ තේජෝවායෝ කර දෙයන්නේ බුදු වහන්සේ මෙතනත් ඒේකම කියනවා න පටවින්න ආපෝර්න තේජෝනවායෝ ඒම දේවල නෑ තිබුණොත්මයි මේ පෘතුවි්‍යත් තියෙනවා අදගතතියක් යෙන ඉරක් තියෙන අදත් යන බයිර දෙයක්ත් තියවා කියන්නේ ඒකයි මේ කතාවලකු ගැපුරත්තියෙනවා අතරමමා අභූත තියෙනවා කියලා ඔය අභිධර්මය පොතය ඉගනගින් ඊට පස්සේ අ අපද ඔබටහන්න ලැබෙනවා අප ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා මොන්ඩි සෝරයේ අපි අත්තර මෙහම තම අපිට කියන්න වෙන්න සමාවන්න ඕනි. ඉති උන්වහන්සල්ලා ප්‍රසිද්ධේ වුනාට ධර්මය අවබෝධ වෙලා නෑ උන්ස කියනවා මේ අභිධර්මය තියෙනවා මේ පටව්‍යාපොතේජෝවා තියෙනවා කියලා.ඒවා ගණට පෙන්නන්නේ. තාම මොන්ටිස්වරි වගේ. මේක ඔයල් ලදරු තැනකින් දකින්න තාමු ගැඹුරුට ගන්න බැරි වෙලා තියෙනවා. මහා ගැඹුරත් තියෙනවා පය මුතුරනේ. සමර අපේ දියුණු අධ්‍යාත්මික දියුණු ඇතර බොහොම ටික දෙෙන ඉන්නේ. භික්‍ෂ වහන්සලට මේ කරණාව වැටේනවා. ඔන් ඒ භික්ෂණනාන්සර අධ්‍යත්මික දියුණු ඇත්නැක දකින්න බ. රදවුණුවකති තමයි දකින ලැබේන ඔබ දකිනවා අපි මේක පටව්‍යාපොෝත් දේජෝවාය ගනවිතරක් නෙමේගහංශුවටත් පෙන්වා ඒ අපි ශක්තිවට පෙන්වා එම දෙයක් නැති බවත් පෙන්වා සකස්ව නහැටිත් පෙන්වා ඒ සුද්දාශටකය හැදිලතියෙන පටවාපොත් තිජවාය කියලලා පෙන්වා රප කලාප ප්‍රසාදරූප කලාපේ ශක්ති කලාපයක් කියලා පෙන්වා ඒ ශක්තියක් කියල පෙන්වා ඒ ප්‍රසාදේකයන්නේ ඔබ දැම් බලන ගන්ධදරූපය ගන්දරප අල්ලන්න පුොළන්ද බැහ එක ශක්තියක් එකයි මේ ගන්ධ රූපය ප්‍රසාහද රූපය ශක්තියක්ඒ රූප කලාපපන සතරකින් ඇදිල තියනෙ ශක්තියක් දකින්න රස රූප සදදුරුප අල්ලන්න පුළුවන්ද බෑක ශක්තියක් ඒයි රූප කලාපනා සතරෙනක් වද තියන්නේඒ ශක්තියක් එක පට ව්‍යපතේ ජෝවායා සුද්දාාශටක නෙම ඇදිල තියෙ සුදාශටක ඇදිල තියන්නේ අකාය පෙන්නුවේ එකන් එකින් එක රූපලාප බෙද බෙද පෙන්නුවේ මේ එකක හැදන හැටි ඇත්තටම ඔබ මන අනුවනින් දකින්න. ඔය ඔබට හම්බෙන කොස් ඇටේඒ කොස් ඇටේට කොහමද පුළුවන්කම තියෙන්නේ මූලබජ. ඒ මූලයක් හදාගෙනඒ මූලේ කෝමද එන්නේ පසට එ මූලෙ කෝමද නැවත උරාගන්නේ මේ පෘතු විසාරය. මේ පෘතු විසාරය කියන්නේ සුද්දාශටකයක්. කොස්සට බීජ තියන සුද්හශ්ටකයක්. මේ කොස්සට බීජතය සුද්දාස්ටක විශේෂත් තියෙනවා. ඒ සුද්ධාස්ටක සැකැස්ම දකින්න ඕනෙ රුප කලාප සැකැස්ම. ඉතාම ගැඹුරු ඉතාම මහා අභි්ඥාවට අසුවන ම ගැඹුරු නියායක් තියෙනවා. ඉතු නියම බීජනියාවම කම්ම නියාවම චිත්තනාව. කිසිවකොට ලසියෙන් කතා කළ නොහැකි. එ පර්යාය දකින්න මහා අභිඥ්ඥාවක් තිබියයුතුයි කුමත් අභිඥ්ඥාව කියන්නේ. ඥානේ අබිධර්මය ධර්මයා බිදධර්මය කිවේ ඇයි ධර්මයා තවත් ගැම්ඹුරෙන් දැකීමයි අභිධර්මය කියන්නේ. ඒවගේමයි ඥානය තවත් ගැම්ඹුරෙන් දැකීමයි අභි්ඥා කියන්නේ. ඥාන ගැුර ගැබුරු ඥානට හයසුවවෙන්නේ කිව්වත් එක අභ්ඥාමතමයි අභි්ඥා කියන්න ඥානමයි ඥාන මට්ටවත් අභිබවාගිය ගැම්පුුරු ඥානයයි අභිඥ්ඥා කියන්නේ ඒ ගෙන්බුරු ඥාණිටසු වෙනවා මේ රූප කලාපොල තියන තේජෝ රූප කලාපේ තියෙන ඒ යුත්තු රූප රූප කලාපේ රූප කලාප කියන්නත් බෑ එක ඊටත් එහාට ජනවා කැඩිලා අතිශම් සවුම් කතාවක් අප ධර්මි තු ලාහ නැලැබෙන්නේි නෑ සුද්දාාශ්ටකයෙන් රූප කලාපෙන් එහාට දෙයක් නමුත් මෙතන ඊට හත් දෙයක්ත් තියෙනවා අප තේරුම් කරන්න දෙයක් තේෙනවා මේ මේ කිසිම තැනක දෙයක් නෑ නමු මේක තේරුම් කරන්න නවාට පරරි අයත් තියෙනවා එක රූප කලාපත් අභිබවා යනවා කිසි කෙනෙකොට රූප කලාපව ලිින් හා පොත්වලින් හන්න බෑ නමුත්ඒ ඥානයටට හස්සුවනවා භි ඥාවට හසුවයෙනවා ඒ උත්තුර කියන රූපෙත් උශ්‍රශ්නී කියන තැන වනු වෙලා යන තැන ඔබේ ආමාසතන කෑම ටික දිරවන්නත් ඒ විදිටයි. ඒ විදිහටමයි මේ කතාව තියන ඔබගේම ඒ බීජේ තියන ඒ යුතු රූප කලාපේ එක තවත් විබේදනය ගිය කලාපයක්ති යෙනවා ඒ උතුරූපේ ඒ ඔබට ඕෝජාරු කලාපයත් උත්තු කලාපයක්ත් ්‍රශ්නියය තියන ඒ එතාපේ නමති ඒ ඕජාව නමති ඒලා තාපය නමති කලාපේ. ඒ ගැඹුරු පැත්තක් තියනවා සියල්ල උනුරගෙන යනවා. සියල් උනුරගෙන දියකරගෙන යනවා. ඒකයි මේ මූලේට පුතුවිසාරය උරාගැනීමේ එතනයි තියෙන්නක එතනයි තියෙන මේ රහස්ස රූප කලාපෝලෙන් ඇතුලාන්තේ තියන ඉතාම සියුම් විෂයක් තියනවා. ඔබට පැහැදිරි කරන්න. ඒ රූප කලාපොල පේනන සුද්දාාශ්්‍රකයේ පට ව්‍යාපෝතය ජෝවාය වර්ණ ගන්ද රසෝජා කියල මේ ගන්න ශක්තියකකේ. ඒ ශක්තිය ඒකකේම සැකැස්මකින් මෙස් සිද්ධ වෙන්නේ.ඒ ඔබට තේරෙනවා මෙතන උත්තු තාපේ නැතැම් උෂ්නය කියන උෂ්නත්තය කියන එක. එක මේකද දියවීම කියවත්ය නවා. දිය කිරීමේ. එස් ස්වභාවය. ඒක තුළම මේ ලුකුරශ්නයක්ක් ඇවිල්ලා ඔබ මේ පේන ඔබගේ මසම ස ලාසවට මේ ඔබගේ ස්පාර්සිර් ගෝචරණය එකක් න මේ මේ කතාව. අතිශේසිුම් කතාව. ඔජරූපය අතිශේසිියුම් කලාපයක්. එක ශක්තිස්භාවයක්. ඔබට ගුරුත්වාකර්ශණ පේනවාත්. ඔබට පේනවාවදො ඔය තරංග පේනවාද ඔය සිරස්ෝබාල්ලන්න දරනල්ලන්නේ ය ුද තියෙන්නේ. ශක්තිස්භාව. ශක්ති ස්වභාව කියන්නේ. අපිකම මේ මුලු විශ්මතන එකකමශක්ෂ භයක් කියලා. ඒකයි සත්ය නවත් එක තැම්රරි ගැඹරින් ගැඹරට එන පරෑඇත්තේ නොට පහැදිලි කරන්න. ඔබට ඒ විෂේ අතිශයෙන් ගැඹුරුයි.ඒ කිවත් ඔබට නොවැට එන්න පුළුවන් ඔබ විශවාස නොකරන්නත් පුළුව. නමුත් ඔබට කියනකොට කියනකොට තේරේවේ. මා ගැම්ඹුරු විෂයක් මි පැහදිරිි කරනවා. ඌ! ිු යාම බිච ියම බිජි කෝමද මුූ ඇල්ල මේ කොම ෘතු විසාර රගන් කහමද මේ මැශින ක්‍රියාමක වෙන් කොමද මේ සිිස්ට්‍රම එක තුල කරෙනවා. ඒකම තමයි අප අපි ප්‍රසාද රූපෝල තියෙන්නේ එවැනිීම නියහයක් තියෙන්නේ ඊට වැඩිය වෙනස්වභාගයක්. අප මේ හැම්ම තැනම එකම එකම සක් සභාගත් යෙන්නේ. එකනි රූප කලාපල තියන ඔය පට්‍යපෝතය ජෝවාය වර්ණගන්දර සෝජාකයන් මේ කලාපවල ඒම සකැස්ම වෙනස්වීම පමණයි. මෙතර සබ්ද කියන්නේ මෙතන ගන්දය කියන්නේ ඇතන රොවර්ණිකන් එක්කම දෙයක් මේ තියෙන්නේ මෙතර සබ්දිි කල වෙනස් දෙයක් නෙමයි ගන්දය කියල වෙනස් දෙයක් නෙමයි රස කියල වෙනස් දෙයක් නෙමෙයි මෙතර වර්ණි කෙල වස් දෙයකුත් නෙමේ ඔබගේ ඔය ඇහැට පේෙන් නැති කතාවක් ඔබගේ කණට දැනෙන් නැති කතාව ඔබගේ කට දැනින් නැති කතාව අතිශයේ ගෙම්බුරුවීමේ විශය ශක්තිස්භාවයක් ස්භාව අප මේ හැම්ම තැනම එකම අංශුව යිතියෙන්නේ. එකම අහංශුවක් විධාකාර ස්භාවලට සකස් වෙනවා විශ්වාස කරන්න බෑ විශ්වාස කරන්න නහැකිද අපි මේක තවත් ගැම්ඹුරු මේ විශෂය. ගැම්බුරු පරයක් අපි කිව මෙ තිෙනවා කියලා කතා කරට කිසිකෙන්ට තේරෙන එකක් නෑ කියලා අපි මේ කියන්න කතාවේ පිකිුව මෙතට ශක්ති සභාවයක්න කිව්වේ.ඒ ශක්ති සභාව විඥා ශක්ති ශක්තියක් කරලා කිවන. ඔබට ඔබට කොහොමද හිතන්න පුළුව. ඔබ කොහමද සිතුවිල්ල සිතුවිල් ගැ හිතන්නේ කොමද. ඔබ කොහමද විං්ාය කියැෙන ඒ විඤ්‍යාන ශක්තිය කුමන්ද ඒ පවතිනක් නෙමේ කිව්වා ඇසකෙන නැත කෙනකවා. අත බජත්තේ කමැතතියෙන්නේ. ඔය ගහ හැදිලා ඒ ගාත් විපරණයම්බෙන පවතිනෑ ඇට නිරුද්ධ වෙනවා. එකක් කත්ත මේ වනෑ. සියල්ල මානත්‍ය සභාව අනිති කියනක පවතින්නේ. චිත්‍යත්තේමයි. සිතුවිල්ලත්තේමයි ඔය සිතුවිල්ල කියන එක අපට මේ ගනවස්තු මේවා ගන මේක ද්‍රවමකවා එහෙම දෙයක් නෑ. සේරම ශක්තිමයි. ශක්තිමයි ගනවෙලාතිී. මෙවා ගනේව මෙම ද්‍රෝවේව මෙ වාගේූමේව නෑ. ඒවන ඒකයි මේ ප්‍රථම නිබ්ාන සූත්‍රය කියන්නේ. න්න පටවින්න ආපොන්න තය ජොන්නවාය ඔහම කිසිම දෙයක් නෑ. මෙතර මේ ප්‍රසාදයවෙනවන කන්නාඩියක් න කන්නාඩිට අලෝකෙවයක්නකොට ඒ එකන්නාඩිටම ලිතින ඔක්කුම් පේවාන අනඒ වගේ මෙතට ප්‍රසාධයක්ත්තයන්නේ ස්පාක එකක්. ස්පාකයක්තමයිශ චකු වි්ඥානය කියන්නේ චකු විඥානය කියනෙ අගසත් අආලෝ කියෙ සාටගත් ප්‍රති පිම්බි දන ගැනෙන වි්ඥාන් එක හඩතලයක් විතනයි ගක් කියල දන්න ඒවහන්නේ මනු විඥන් ඉතනත් තියන මේ නායමයි මේ ශක්ති නියයමයි තියෙන්නේ එක රප කලාපු නියයක් ක්ති කියෙන වචනටත් ගැම්රු මේ රූප කලාපු නියාමේ රූප කලාපු නියාමයට යහන්ගේ අපට භාසාාවක් නෑ කතා කරන්න අපිට බාසා වන්නේ අපිට වචන නෑ අපි වචාන හදන්න වෙනවා. න්න එහෙම අභිඥාතියනය නෑ අපිට හම අමුබවෙලා නෑ අපටමත් භාාවක් මිච වැඩිය එයාගේ කතාවක් කියන්න බාසාාවන්නේ අපි මේ භාසාාව පාවච්චි කරනවා ඒය අපි කියන වෙන රූප කලාප කියලා න රුප කලාප නෙමීයේ ඊට හා කතාවක් ඊට ගැඹුරු නිලත් තියෙනවා එයිකාට පේන්නේ මෙ තැන් ක්‍රියාත්මක වෙනවා මෙ දැම් මෙතන වෙනවා දැම හැම දැනම තියෙනවා හැමතැන මේ ලිය ඇතුළ හැමතනවා ලොක කතාවත් තියෙනවා. ඔබ කර්ම විෂයක් ගැන කතා කරනවා. බුදු වහන්සේ කර්ම නියාවයක් කියවා. බුදු වහන්සේ චිත්ත නියමයක් කියනවා අප මේ කර්ම තයෙන මෙන්න මේමයි ඔබ කියන ඔබ මරණම් පස උපතිවා කියලා. ඔව ඔබට මැරම්පස නැවත සකස්මක් තියෙනවා. ඇයිඒ. ඔබමශක් තිය සුඥවෙලා නෑ ඔබර Bජ වගේ. නැවත සකස් වෙනවා. ඒ කෝමතු වෙන්නේ දැ ඔබ බලන්න ඔබ ඔබ කියන කවද ඔබ කියන්නේ දදුෂ්ටයක් හම කියෙන්නේ. රූපකාවත එකක් මොක්වත්ේ ඕුවනේ චිත්තේකැ සිතු ඉල්ල සිතුවිල්ල තම චේතනාම්ික්වේ කම්මදාගේ. එඒන කමවිශෂයේ පටන්ගන්න චේතනාවයි. එඒ කර්මවිශෂය පටන්ගැන චේතනාවයි චේතනාව කිය චිත්තයයි. චේතනාම්භික්කවේ කම්මම්බදාන්. ඒම් චේතනාවයි කර්මය කියන්. එහනම් ඔබට කර්මය විපාක දෙන්නේ චේතනාවයි. චේතනාවයි කිය සිතුවිල්ලයි. චිත්තයයි. එ චිත්තයක ඔබගේ සිතුවිල්ල කුමන්ත. සිතුවිල්ල කියන්නේ චෛස්සික සිතුවිලිෙන් මොනවාද. ඔබට තියෙන්නේ එක්ක හැලෙනවා එක ගැටෙනවා එකනේ රාග දේශය රාගදේ මෝකයන ලොකු සමී කරනයක්. ඒ ඒක කර්මවිශයට අයි තියෙන්නේ. අප ඒක තිය ෙබාරද තිබොත් තන. ඔබ තියෙනවා කියලා ගත්ත තැනයි මිත්‍යයා දෘෂ්ටිය තුළයි තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටික භූමිය තුළ ඔබට තියෙන්නේ සංසාරචකරය දුකමයි. වෙන දෙයක් නෑ. මිත්‍යා දෘෂ්ටිය තුළ මූහ ගැන අන්දකාර භූමියේ දුකෙන් පිට දෙයක් නෑ. සැප දුක්කන් දුකදුක්කන් දෙකම දුකයි. විඳින්න්නෙකුමත්ද වේදනා කුමත්දය දුකමයි. මේක සැපයි දුකයි කෙලා ඔප පෙන්නුවට සැපමයි දුක කියන්නේ. ඒක පවතින් නැති නිසයි දුක වෙන්න. කිසිව පවතිින් නෑ. සපයි කියන කිසිවක් පවතින් නෑ. ඔබ සැප ොයා ගෙන යන්න. එකක් කරි පවතින අට කියර බලන් සදාාතනක පවතින ඔතන මිත්‍ය අදෘෂ්ටක භූමිය සපක් නෑ. ටයා දෘෂ්ික ම යතනයට ප හැදන භූමි ස්කන්දයට කොටු භූමි සැප දුක් නෑ එතැන සැප දුක් නෑ දෙයක් තියෙනව කියලා ගත්ත තැනයි මිත්‍යා දෘෂ්ටික භූමිය හට ගන්නේ ඒ මිත්‍යා දෘෂ්ටික ූමිය බාහිරණෙම සිත්ත තුළින් දකින්න සිත අභ්‍යන්තරයෙන් දකින්න මෙ සේරම ඔබ ඔබ බායිරදාන්න එපා ඔබ ඔබ රූප භූමිය අරුප භූමී බයිරෙන්වා එපා ඔබ කාම භූමිය බාහිරෙන්වාන්න එපා බග සිතමයි ඔයි සියල්ලම සිත්තමයි බුදුන් වහන්සේ ගෑශේෂයේ බෝධිමූලේ බුද්ධත්වේ ලැබ්වේ මේ කාම භූමියයක්ත් රපභූමියත් රුප භූමියත් ජයගෙන ත්‍රයිලෝක නාත කිව්වේ ඒ මේ තුන්ලෝකෙම ජයගත්තා කිවේ සිත තුළින් සිත මේ සේරම තියෙන සඥා රප සඥා අරුප සඥා සංඥාහතියෙන්නේ සංඥා කතාව මේ ගිනි වලල්න්න හැදුන සංඥාවේ ඒ සංඥ්‍යාව නිරෝධෙන් ගිනිවල නිරෝධය වෙන්නේඒ සඥා සුකුම වීගෙන යන්නේ ඒ සංඥා සුකුමත්්‍රඇත් තුළයි ඔබට හබුවෙන්නේ නිවන් මග සංඥා බිසාංකරනය ැන ගිනිවලල්ල පාට වැඩි වෙනවා. ගිනිවලල්ල ප්‍රකට වෙනවා කියන්නේ ඔබ තවත් මේ ගිනිිවල සංකට කොට වෙන අද්‍ය භූමිය මිත්‍යා දෘෂ්ට ඒරවෙනවා ඒක තියෙ බහිර ඇත්ත භූමිය විතරයි බාහිර ඇත්ත කර ගත්ත කෙනට නිවන් මගක් නෑ එහට තියෙන්නේ සසරු දුක ඒකයි කර්මපතේ තියෙන්නේ තන කර්මපතය ඔබ මිදෙනවා මේ හේතු පල දහම දකින තැ ඔබ හේතු පල දහම දහම පොතක කතා කල්ල විතරයි ඔබර ගණන්ගදන ගණම් පාඩවමගේ එකක් කල්ලතින් ඔබ කල්ල තියෙන්නේ අර නිකන් අර නිකන් චිත්‍ර අර සාහිත්‍ය රසකින් දීමක් වගේ එකක් එහෙම එකක් නෙමේ පරම සත්්‍යකයන් පරමාර්ථ සත්‍යය තමන්ගේ මේක තමන් වෙනයි ධර්මය වෙනයි නෙමයි ධර්මය විනා තමන් කියලා තිෙනෙක් නෑ ධර්ම මේකෙ ධර්මතාවේ මිසක් දෙයක් කියල දෙකුත් නෑ. ධර්මතාවයක් මිසක් දෙයක් කියල දෙයක් නෑ. මේ හරි ගැඹුරු මේ වචන ටික. ධර්මතාවේ මිසක් දෙයක් කියල දෙයක් නෑ. අපි නැවත නවතත් කියන. ධර්මතාවේ මිසක් දෙයක් කියල දෙයක් නෑ. ඔබට එක වැටහු නෑනේ. ඉත්තා හම ගැඹුරක වචන ටික. ධර්මතාවේ කියන්නේ ස්වභාධාම කියන්නේ ධර්මතාවයක්. එ ධර්මතාවේ මිසක් දෙයක් නෑ. ඇයියේ. විජානය කලා දෙයක් නෑ ඇයි දෙයක් නෑ සකස්වන ධර්මතාවයක්තරයි තියන්නේ. මෙක නිවනත් තියන එකයි දෙයක් න ධර්මතාවයක්. මෙ සියල්ලම ධර්මතාවය අවබෝධවීමත් තියෙන්නේ ඒකයි මේ ධර්මය කියන්නේ ගැම්පුරු නියයක් ධර්මය කියන්නේ ඔබ දැම් බලන්නකෝ අපි තරුවන්සරන අපට තෙරුවන්සර අහිමුණනේ කෝමද අපි මැටරු පට ෙට ගැහුවවා බද්ධ කිය. ි ගටැවා ත්‍රපි ට ගටකව දම්ම කියලා ඉට ප අපි ගැටකැව්වා මේ සංග කියලා හහාමුදුරුවට දැමක දනේ තෙරුවන් අපිට අහිම වුණ. ඇයියේ මැටිරු පෙටි කොහොමද ඔබ සරණයන්නේ ඔබ කොහොමද මේ පොත්තකින් සරණයන්නේ. ඔබ කොහොමද මෙම මේකින් සරණය යන්නේ. ඔත්තන තරුවන් ඔබට අහිමි වුණා. ඒ ඔබ බොලදකමට ඒ ඔබ ඔබගේ බොලඳ නොදන්නකමට ඔත්තන නෙමේ තෙරුවන් තියනෙ තෙරුවන් තියන මේ ධර්මය දක් කියන තැනයි. ධර්මන් විනා නත්්‍යපිතා චමාතාකිවේකයි. ධර්මය විනා වෙන කිසි දෙයක් නෑ. ධර්මයමයි මේක තියෙන්නේ. එකයි සෝ දම්ම පස්සති සෝමන් පස් ඇැති කිව්ේ. ධර්මය දකින්නා බුදුන් දකින්නේ. බුද්ධ කියන්න කෙනෙක් නෙමෙයි. සිද්ධාර්ථකය නෙවෙයි බුද්ධ කියන්නේ. බුද්ධ කියන්නේ රූපකට නෙවෙයි. බුද්ධ කියන්නේ මැටි රූපකට නෙවෙයි. බුද්ධ කියන්නේ මේ සිතුවිල්වලේ මිඳුණු තැනතියෙන ස්භාවේ බුද්ධ ස්භාවේ. ඒයයි ලෝකයේ පරම සුන්දර ස්භාවේ. ඒ ස්භාවේ බුද්ධ ස්භාව ඔබ දකින්න ඔබ දකිනෝම මම මනුස්සෙක් මේ දෙවිකෙනෙක් බ්‍රහ්මෙක් ඉන් ඉහා බුද්ධ ස්භාවේ. ඕය එක සභාාවකට ආත්ම දුෘෂ්ටියක් අනුවගේ සභාවයකරත් එහා ගිය ඒ සිතුවිලි වලට එයාගේ ස්භාවයක් බුද්ධ භාවය සුඥතාවය තුළයි තියනෑ. එ ස්භාවය තුළ ඒ අනිමිත්ත සුනඥතා ප්‍රත චේතුු විමුක්තිය චිත්ත විමුක්තියක් තුළ බුද්ධ භාවතයනවා. ඒකයි අපේ සරණ ඒතුළ ඔබගේ සියලු දුක් නැතිවෙනවා. ඔය සියලු කම්පන සියලු දුක් තියෙන්නේ ඊට පල්ලහා. බුද්ධ සභාවත් තුළක් සියලු දුකෙන් මිඳුණු ස්‍රභාගත්තියවා. ඒ අතන සිතුවිල තිය තාක් විතරයි දුක තියෙන්නේ. සිතුවිලි නැතිතැන දුකනෑ හොඳට බලන්න මේ කතාව සත්‍යයක් සිතුවිලි නැතිතැ දුකනැත්තං සිතුවිලි නැතිතැන තියෙන සභාවය නෙමේ අපේ සරණ යෙන්නේ. අපේ සරම යන ඇතන? අපට සර්ම අහි අයිමිද. අපිටඒ සරන්න උරුමයි. අප ධර් බුද්ධ ධර්මය නැත්තා ධර්මතාවේ අවබෝධන කෙනාට විතරයි තෙරුවන් සර්ණ තියෙන්නේ. තෙරුවන් සරණයන්න පුළන්ගවෙෙන ධර්මතාව අබෝදුන් කෙනට පමණයි.ඒ ධර්මය සරණ කියෙනා බුදුන් සරර්ණතියෙනවා. මෙතන වැදගත්ම තැනතියනෙ සෝ දම්මම්පස්සතිකය පුතනයි. ධර්මය දකින්නා සියල්ල දකින්නේ. ධර්මය තුලින් සියල්ල දකින්නේ. ධර්ම විනා නත්තකිවේ එකයි ධර්මය විනා වෙන කිසි දෙයක් නෑ. ධර්මතාවඒ විතරයි මේ ලෝක යෙන්නේ. ඒ ධර්මතාවේ අවබෝධ කරගන්නේ එකයි තියෙන්නේ. ධර්මයයි පරම පරමාර්ථ සත්‍ය කියන්නේ. ධර්මයයි ඒ ධර්මය කුමත්ද කියන එකයි සත්‍යය ධර්මය දැනගන්නවා කියන්නේ. එලන් ඒ ධර්මය අවබෝධ කරගන්නේ එකයි වදගත්තයන්නේ. ඒකයි ධර්මතාවයක් ලෝකෙ තියෙනවා කිව්ේ. ඒ ධර්මතාව කුමත්්ද කිය අවබෝධ කරගතයතුයකෙවේ. ඒකයි සදාාතනික සොයක් කම්ුව තැන තියන්නේ ඒකයි ඔ ඔබට සුද්දා සියලු සිතුවිලිවල තියෙන මේ සියල්ල මිදුු තැන සුද්දසභාව යත් තියනවා. ඒයි සුද්ද සභාවේ. ඒ ඒ සුද්ධවාසයවෙ කාටද. සුදදාාත්නය තියෙනෙ කොහේද. ඒ සදා අම්රණයත් තියෙනෙ කොහේද. මේ සිතුවිලිවලින් මිඳරු තැන. මෙ සිත ඇතුේ කතත් තියනෙ. මෙ සිත මෙදන තැනයි ඔබට සුද්ධවාසය ඌරම වෙනවා. ඔබ කිසිදා දුකට වැටන්නේ. මේ බාරඇත් ක්නමිකට දකින ැන මේ ධර්මය ඇහෙන තැන මේ ඔබට ඉදිරිපත් කරපු මේ මහා දේශනය කොච්චර කාලය අගියත්කමන් නෑ කියෙලා අප ඉදිරිපත් කරේයි. මේ තුළ ඔබට සුගතියවරුම වෙනවා. ඔබ කිසිදා මේ අහන කෙනෙක් මේල් අවා අවංකව එක දිගට මේක මුල සිටහන කෙනෙක් දුගතියට වැටන්න හේතු නෑයි. ඔබ සදාාතනික සුව එකට හේතුවෙනවා. ඔබ සියලු දුකෙම් මේි දෙෙනවා. නැවත සසර දුකක්ට එනෑ. දේශන ඉතාම වැදගත්. කොයි තරං කාලයක් ්‍යත් කමන්නේය කෙලාපය ොඩේ දිීරිපත් කළේකයි. කොයි තරංකාලයක් ගියත් කවන්නේ මේවා මෑරිය යුතුයි. මේ සත්‍යය හෙළි කළ යුතුයි. මේ කායේේ වැලි තලාවට සැඟ ගිය ඒ පරම සත්‍යය අප එලි කරම කි්ේ ඇයි. ඔබ හිතුවා ඔබ විදිට බොලොඳ විදියට ඔබේ මට්ට අපිවදාල් එහෙම නෑ මෙතැන පුද්ලේක් නැෑ. මේ සබාද බ කෙනෙක් ේවා මෙතැන කෙනෙක් නෑ. මේ සබා ෑම ෆ්‍රීක්වන්ස එකක් කියලාප කිේවා. මේ එකක ටෙවුන් වෙනවා කියලාප කිව්වා. මෙතැන ඉන්න්නවානා යම්කිසි පිරිසක්. ඒ හැමෝගෙම චිත්ත සභාවල මේ දෙන මේ සත්සාත්්‍යයේ ධර්මය ඒගලන්ගේ ෆ්‍රීක්වන්සකට අහුවෙනවා. මේ චිත්තේ කියයන විඤඥාන කියයන්න දනියයක් ෆ්‍රීක්වන්ස එකක් එක තරංගයක් එක ශක්තියක්. හැමෝගේම සිද්වලතින ශක්ති සබ ටැලි වෙනවා. ටැලි වුණාම හැමෝම නිවන්දකිෙනවා. ඒක සසිියල්ලටම සිද්ධ වවා. සියල්ලම සෝවාන වෙනවා සියල්ලම සදාාතනික සුවයට පත්වනවා මේකයි බුදුන් වහන්සේ කිව්වේ මේ මාගපල ලාබීන් ඇතිතාක් මේ ශාසනය පවතිනවා කියලා. මඟ පල ලාබී කැන මේ සත්‍යය මේ සත්‍යය ධර්මය හෙළි කරපු ගම අනිත් කෙනාගේ විඥාන දහතුවට මේ කියන සත්්‍යය ෆ්‍රීක්වන්ස් වෙනවා ටවුන් වෙනවා. ඒ ටියව්න ය වි්‍යානය ශක්තියක්. ඒ ශක්තියට සත්්‍යය ටවුන්වන්න ගත් තට පස්සේ ඒක වෙනස් වෙන්නෑ. එසත්්‍යය බවට පත්වෙනවා එසත්්‍යය බවට පත්ව වෙනවා. එසත්ය බවට පත්වනු තැන ආත්ම ගිලි ලායනව අත්තානු දිට්ටිින් වූහච්ච කියයන එකව වෙනවා ආත්ම දුෂ්ටිය බිඳ වැටෙනවා අන්න මෝගරාජ සද්දාා සත්තුෝ අන්න මෝගරජ හැම්මික කල්ලි සතිමත්ව ලෝකයේ සුංඥ ලෙස බලකිව ඒකයි. ඔබ මේක දකිින් ඕනි මහා නුවනින් දකිින් ඕනිි. මේ ධර්මය අතිසයෙන් ගැඹුරුයි. ඒ ගැඹුරු ධර්මය මහා නෝනින් දකිින් ඕනි. බට හා නුවනක් සකස්වන්න ඕනනි. ඔබට ඒ නුවන සකස්වී යුතුමයි. සත්‍යය අවබෝධ විය යුතුමයි. ඔබ නිවන් දකිනවා එක ඒ කාන්තයි. එක අනි වාරයෙන් ඔබට සිද්ධ වෙනවා. සුන්‍යතෝ ලෝකන් අවේකන්සු මෝගරාජ සද්ධා සතෝ. මෝගරාජ හැම කාලී ලෝකේ සුං්ඥලස බලව අත්තා අනු දිට්ටිින් වූහච්ච ආත්මි අනුවගේ දෘෂ්ටියය ඉවතලන අත්තා අනු දිට්ටිින් වූහච්ච. ඒවන් මච්චූ තරෝසිය අන්න මාරයා ජයගන්නේය ඔබයි. එ මච්චු තරසියා මාර්රයා ජයගන මාවතයයයි. එවන් ලෝකං අවේ කන්තම් මෝ මච්චුරාජානපස්සති මාරයටයි කිසිදාක ඔබහෝජයගතන හැකි මාරයක් පරදිනවා. ඒකයි මේ ලෝකෙෙන් මිදන එකම මග එයි අත්තා අනු දිිට්ටිින් වූහච්චය කියලා කිවේ. ආත්මි අනුව දෘෂ්ටිය ඉවතලන්න. මෝකරාචර්දීපපුඋප දෙසේකයි. ආත්මි අනුවගේ දෘෂ්ටීවතලන්න අන්න මාරය ජායගන්නවාකිවේකයි. මාරයා නොද කියන ැනකකු ඒකයි. මෙතන විඤ්ඥාන ආත්ම දුෘෂ්ටිය හදලතියන කොහෙද දුෂ්ියක්. ඒම එකක් නෑ. ආත්මි කියල එකක් නෑ පුද්ජරය කියල කෙනෙක් නෑ මේක දුෘෂ්ටියත්තියෙන්නේ. ඒකමයි ගිනි වලල්ල සංකාර පෙන්නුවයි. ගිනි වල්ල සංකාරක් කොයිවත් තියෙනකා නෙමේ දේ දුන්න කොයිත්තියනකක් නෙවෙයි දේදුන්න හටගෙන නිරුද්ධ වෙනවා. මේ ඒක අඔබට අපි උපමා ගොඩා පෙන්වා. මේ සිත සංකාර සංකාරමයි විං්ඥානය කියන්නේ විඤඥානය වෙන අමුතු දෙයක් නෙම. සංඥා මේ සංඥා ගොඩ නේද මේ කැරැවිල්ල ඔබට ගිනි වල්ලක් පෙන්නේ පරණේවා තීතේව ඒ දත්ත මේ දත්ත කියන්නේ මොනවාද මේ සංඥා සංඥා සේරම ගිනි වල්ල වගේ පෙන්නේ නම ගිනි වලල්ලක් කොහෙවත් නෑ. ගිනි බෝලයක් කරකවන්නේ ගිනි බෝලයක් යන එක සිතක් එපත නිුදධ නො එච්චරයි ඒකෙ තරස අර් ගිනි වල සංඥාව සකස්වෙන්නේ මේ එන එන සිත පරණ සඥඥාවත් තියෙන්න්නේ දැන් ඔබ දක්කිනව දෙයක් ඒක පොතද මේ සිේද ඔය පරණ සඥාව බ අතීත අව අතීතනාමයක් ඇැමති සෙන් මතක්වන්නේ. ඔබැ එලිය බලනවා ඔබට පේන හැමදේම පරණම නමක්. ඔ හතීතනා අතීතය තුල ජීවත්වයන්නේ. ද ඔබ අර්තමායයක් හදට හම්වවෙන්නේ.ඒ එන සිතා අතීතට ඇහිතවෙන්නේ. බලන්න ඔබදැන් ොකක්ද දකින කියන් ඔබ දකින්නේ මොකද කියන්න ඒ ඒක ඔබ කෝමට කියන්නේ. ඒක ඔබ අතීතනාමකෙන් කියන්නේ. පුංචිදරවා මේලෝකේ උපදිනකට මොව දැගෙන හිටේ. පුංිදරවා දන්නවා අද රතුපාටකාපහට මොකුද දන්නන්නේ. පුංචිදරුව වරණාදුරන මකුදන්නන්නේ එ ංචිදර මොකත් දන්නකැන්ඒ පුංචි දරුවට අතීතයක් නෑ. දැ මොක දුණේ අන්න අවිද්‍යාපච්චය සංකාර නොදන්න කට අර සංකාර කැර කෙනවා. සබ්දයයි අපි මෙත සුද්දාශටක ක කියෙලා කිවේ රූප කලාප කෙලා කිවේ ගැුරු පැත්තරකට පෙන්න්න පුනිසා නමුත පිට කලින් ඔබට කිවේ බොෝම සරල හැඩ තලයන කොට බ්දය ගැට ගැහෙන. ඒ සබ් දෙට හැඩ දල තියෙනවා කවර කෝලක දිලලා අම්ක්ක මබට අම්මගේ රූපමැ ව. මෙ සංඥා රූප නෙමෙයි මෙ සංඥා සංඥාකන චිත්ත චිත්ත කියන්න රූප නෙමෙයි එළියතියන රූපයන් නෑ ඔබගේ සිතේ සංඥා තියෙන්නේ ඔබ සං්ඥා ඇසුරු කරන්නේ ඔබ සංඥා දකින්නේ ඔබ සං්ඥා තමයි මෙසේනම එ සංඥා තමයි සංකාර වලල්ල ගිනි වලල්ල එස්ස පෙර සඥා සේරම නව සං්ඥාදන්නේ පුරාන බිධම් භික්කවේ කම්ම බදමකි වේක අපි අතිීතකන්නේ අපි අති ත තුළයි ජීවත්වවෙන්නේ කමින් යනවා කියන්නේ අප අතීතය ඉන්නේ. ඔබ ඉන්න අතීතේ ඔබ අනාගතයක් නෑ අනාගතය අීතයම තමයි. බිත්තිය දකි හිත අතීතයි. මල දකින හිත අතහිතයි. පුටුව දකි මේ මහතය ඔබ පොත දකිනවා. පොත දකින හිත වර්තමාන හිතකෙ හිොරේ පොත කියන අතීත සංඥාව. ඉසබ තාම ිත්්‍යය දකින ත ඇවිල් නෑ ඉව ිත්්‍යය පැත් බලකට ිත්්‍යිය දකි හිත නවා දැයිතවොට මේ අරුණ ගීල් අරසිතයනවා ්‍ර ඒ සිතත් අත තයි බිත්්‍ය කියන්න අත සංඥයාව ල්ලද ොම දකින කියන අතිත්ත සංඥා. ඔන්න නොවිදිර සිත් වැලක් අපිෙන්වා උපමාවක්විදියට. උබ දකින හැමදේ මොහොමයි. අතිතේ තුලා ඉන්නේ ඒකයි බද්ධය කරත්න සූත්‍රය පෙන්වුවේ අති තන් නාාත්්‍ර ගම්ම ඒයේ නප් පටික්කන් කියේ නාගතම් පච්චුපන්න දම්ම තරාත්‍ර පස්සති පත්්‍ර පාඥ ඒ දම්ම තත්‍ර තත්්‍ර විපස්සතිකි වේයි. එත්තන එතන ඒ දම්නතාවේ දකින්න. තත්්‍ර තත්්‍ර විපස්සතති විපස්සන ඥානෙන් දකින්න. අතිත ඉි නෑ අනාගතය ඇවිල්ල නෑ වර්තමානත් නෑ. ඒ කයි මේකේ ඔබට දකින්නම තියන වැදගත්ම තැන. උපපාද පං්ඥායති වයෝ පං්ායිති තිතස්සන්න තත්තම් පං්ඥායට. හටගන්ම නිරුද්ධවීම වර්තමානෙත් නෑ. තිතියත් නෑ මේ සිත හට ගන්න යි කරුණන ක ෙනට හටගන්නවන්. ඉටසේ නැති වෙනව නමුත්ඒ තිතියක් නෑ ඇති වෙනවා නැතිවෙනවා විතරයි. තිතියක් පන්නවන්න බ උපාද පඥ ාති වයෝ පනායි ත්න්න තත්තම් ප්ඥාතිකකයි මේක මේ චිත්තීති පෙන්නෙනකොට චිත්තක්ෂණය කියලපන්නනවා ඇතිවෙනවා නැති වෙනවා. මැද ස්ථිතියක් කියලපවා තිතියක් කියලකක් නේ ඔබ අපිකිව මේ පොත්වල තිෙන හැමේකම තියෙනවා කියල උගන්නන්නේ තියනවා කියලා විදිහටම බලන්න. ඒගවා දිරට එන්න බැහන එක නො දැ ෙන්න්නොන චිතක්ෂණ වලින් ෙන්න්නනවා. ිත්තක්ෂණය කියන් රූප කලාපයක් ඇතිවෙන් කියන්නන කාලේ කාලේ සම්බන්ධ මේකෙලෙකු කටාවත් තියවා. ඒ නිසා තමයි මේ කාල කෙලෙක් නැහැ. චිත්තක්ෂණය කියන්නේ ඒ ශරූප කලාපයක් කටගන්න ඇතුරද කාල මේ පෙන්න්නන්නේ වේ කියයක්. ඕජා රූපය පෙන්නන්නේ. එතන වේකගේ පෙන්න්නන්න සම්පටිච්චන සතීරන ොත්තපන ජවන් ජවන් වන් වන් මේ මේ කියන්න ේදනා සංඥා සංකාර එටප සංකාර ජවන් කියන්නේ. ඒදන සංංඟ සම්පිච්චන සතියන නිටපස ජවන්ජවජවන් කෙන සංක. එක්කමදේ තවවිදිකට කියනවා ඒ වගේ පෙන්න්න නනු චිතවි ලාලතයෙෙන් ඒ සිතහට නිරද්ධන ඒ තහගේ නිරද්ධේ තත්ක්වත්නන්න තැනක මේ සිද් දෙක් අතර සුඥතග පෙන්න්නන්න චිත්තවීති තියෙන. ඒකයි බාග චිත්තය කියෙල පෙන්න්නල තියෙන. එතන තමයි සිු්‍යතාව පෙන්න්න. එතන තමයි තන හිස්තන පෙන්න්න. නවුත් මේ එත නිම් දැක්හම ඔබ වත් පැටලෙන්න්න පුළුව. නොත් මේක චඩී ගැඹු මේක ප්‍රායෝගික එක නිියයාාත්මක පොතෙන් බලන්න විදිට ප්‍රායෝක ඔබ දකින්න වෙනස් විදිකට ඒකොම ඔබට අරමුණක් කියන. ඒ අරමුණ බාහිර ඇත්තන මේ කලබ දකින දැ ඔබ ඔබ පො දකින පො ද කියල බාහිරන ර ඔබ ඒත කියලා දකින. එත බාහිර ඔබ විදන තකට තත් පොත් කියල දැන සිතනුත් මර දම සු ්‍යතාවය ඔය දක ය අන්නේකයි. අරමුණෙන් අරමුණ විදිි මිදයන තැන සඥ්‍යතාවේ දකිනද මේ දෙයක් එකක්වත් නැතිවෙලා නෙමයි. මේ දේවල එහෙම තියෙන. මොකක්කරරි ඒ ඒ මහ භූතහරි චක්තිවරු මොනාරි තියෙන එකක් එයින්මමයි ඔබට අවබෝධයක්ත්තියනවා මේ ඔක්කුම සත්‍යය දකිනවා. රැවට එන්නෑ ඔ අනිත්ත අඩන තැන ඔබ අඩන්නෙ නෑ අනිත්ත වැලපෙන ඔබ වැලපෙන නෑ ඇයි ඔබ මේ සත්‍යය දකිනවා. පුංචිලාමයා සෙල්ලන්ගේ සෙල්ලං කරන්නේ මුකත් නොදැන අම්ම පොල් සෙල්ලන්ගේ සෙල්ලං කරන්නේ සේරම දැනගෙන ඩ්වස්ලවල් කරපුළමයා මොන්්ඩිස්ෝරි ළමයත් එක්ක හිටිය කියලා යකි දැනුම නැතියලා අන්නේ වගේ දෙයක්ත්තියෝ. මෙ සත්‍ය අවබෝධන කෙනා සත්‍යය අවබෝධ කරගත්ත පස්සේ. සමාජයේ නොගැටි නොවැලිවාසය කරනවා. ඒ සත්‍ය දැනගෙන නමු නොදහන්න කෙනා වැලපෙනවා හඩනවා දුක්කි දෙනවා. ඒ දුකේ ඉන්නේ සත්‍යය අවබෝධ නැති නිසායි. ඒකයි නෙලුම් කොලේ දියබිඳ නො නොගැටි නොවැලි තිබෙන්නාසේ, හතන් වහන්සේ මේ සත්‍යබෝධ කරාට පස්සේ සමාජයේ සමඟ නොවැලී නොගැටිවාසය කර මකි. ඉතාම ගැඹුරු පර්යායක් මේ කිව්වේ. ඔබට පැහැදිරිි කරන්න මේතුළ ඔබගේ විචිකිි්්‍යාව සකේ කොයිද තියෙන්නේ සමහරය කියනවා මේ සෝතාපත්්‍ය අංගතයනෙ සෝතද මොනාද මේ කියන්නේ මැ කියන්නේ. මේ කියවාදැන්ස්ෝවානවෙන්නේ ද සස්වානන්න ගොඩක් එද සෝතා පන්න වෙනවා කියන සෝතයට පැමිණිවා කියන්නේ සත්‍යය දකින මාර්ගියට එනවා කිය සිත එනනසි සත්‍යය දැකල මිදන කතාවක්. වේක්න මේ ාහිර ඇත්තකරගත් තැන සෝතා පන්න වෙන්නන්නේ කවරුත් බාහිර සත්වයක් නොන බෝදැකීම තු ඒ සිද්දවේ. ඒතනයිත් සම්මා දිට්ටියයට ඇත එතකතිී මිත්‍යා දුෘෂ්ටිබූමි කරුස්ෝාවන් වෙන්නේ එතන සෝවාන්ක වන්නෑ. ක් දෘෂ්ිකයන කමන්ද සක්ක දුෘ්කයන් සේරම තියෙනවා කියල ගත්තේ සේරම ීනක කියලගත් තැන හන ක් දෘ්ටි තියක කවරුත් සන් වන්නේ නෑ බහර තියනවා කියලා ගත් තැනෙන් රූපේ නිචත අනිචත අනිතම් හන්තයෙනකට රප ඇත් කරගත කන කදවත් නිවන් මගක්වත් සාාසන ද බික්වේ බික්කූකෙන ශාසනය යඒ ශාසනේ නෑ. ඇයි සාාසනය දකින්න නකොම දෙවා රූප අනිත්තම් බන්තේකෙන් තැනෙන්නවා. එතනගවාන. නිච්චරගන්න ගමනත් මෙතන නෑ රූපය අනිච්චම්බන්තය. ත එතනින් මයේන්නේ බුදුහසේ භික්‍ෂූන් වහන්ස ලකිගේ ප්‍ර්යහන් මහන රුපය නිත්‍ය ධනනිත්‍යයද අනිත්තේ ස්වාමී එත්ත නිෙන්න්න ඕන. එතන්ටයි මේ ධර්ම තියෙන්නේ. ඒකයි බුදුහසේ අන්ත දෙක පෙන්ව අජ්‍යත්ත බහිද්දා කිය. අන්ත දෙක වෙනල පෙන්න්නේ මේ අතකේ මුදුු ැන මජ්‍ය ඥානන් කියෙන ත. බහිද්දා කියැෙ බාහි රජත්ත කියන සිත නාමයයි රූපය කියත් ඕකමයි ඒද දෙ මිුණු තැනයි ජ්‍ය ඥයානන් කියන්න මජ යානගැ කොයිහත් වන මැදක් නෙමේ අන්තයක් නැතිවෙනකයි. අන්තයක් නැති තැන මජ්‍යයේ අන්තවලින් මිදුනු තැනයි මදජ්‍ය ඥයාන කිවේ. ය බන්තේ විජිත්වාන මජ්ජය මන්තා නලිපතති. තම් බ්‍රෘහහි මහා පුරුෂ සේද සිම්බනි මජගා කිව්වේ මජ්්‍ය සූත්‍රය කියන්නේ ඔතනයි. යෝ බා අන්තක යෝ බන්තේ විදිත්වවාන මජ්‍යේ මන්තන් ඇද නොලනක ය බන්තේ විදිිත්වන මජ්‍ය නලිපත් තම් ෘහි මහා පුරුෂ අන්නෝ මහා පුරෘෂයා කියර කියනවා. ේද සිම්බි මජගා මැද ගැට කැෙන්න ඇති කෙනා. සේද සිම්බනිි මජග කියන තැනයි උත්තනතිෙන්නේ. මැද නොයලෙන කෙනා. මැද නොයලන කෙන. එතකොට කොයිද ැදක් තියෙන්නේ මැදක් කොයිද නැමකේ අන්තදක මිදුුණු තැන උබන්තදක මිදුුණු තැන යෝ බන්තයේ මිදිිත්වන එතනයි මජ්‍ය මන්තන්න ිපති තියෙන්නේ. තැන්කොමද මේ සූත්‍රයේ අපේ මැදක් කොයනොතාම්. හම්බුේද හම්බේනෙ න. මෙ ධර්ම අති ගාම්බීරයි කිව්වඒකයි. ධර්මය අති ගහම්බීරයි මේ දැනුම තියෙන කෙනටයි ගම්බීර. හැබ මේ දැනුම ගොඩක්පා ඒවා ගොඩක් අඩු කෙනට මේ ධර්මය බොම සරල තැනකින් ගලපක් නැකියාවකුත්තිය. ඉතින් ඔබට ධර්මඒ දැනුම ගොඩක් වැඩ නිසා ඔබ ගොඩක් දේවල් දන්න නිසා ඔබට මේ ධර්මය ගැම්ඹුරට යන්න වෙන. ඔබේ තියන දැනුම දැනු ප්‍රසාර කර ගැෙන තුළට යන්න වෙන. ඒ නිසයි ඔබට ගහම්බීරවෙන්න. ඒකයි ගම්බීරර්ත්ථාවෙන්. ඔබගේ වැැහිලතින ඔක්කම දන්නව කියෙන දැනුමතියන්නේ ඇත්තනු දෘෂ්ි ගොඩක් ඒ දෘෂ්ි ගොට විදගෙන ගී ලයි සම්මාදිිට්ටි රට යන්නව. ොයි දෘෂ්ටිය ඉන්න අක්කල් සම්මාදිිට්ටියක් නෑ. ඔය වා දන්න ද අ න ේ දෂ්ි ක්ක ාග ත්ත අත දෘ්ි දිච්චයෝ. අන්ත ැදිච්්‍යව දුෂ්ි යනවා ඒ තින ැ ට සම් දිි්්‍ය හ ේ ල් ි හේ. හ න න න් ිත් හන ජ්‍ය මන්ත ලිපති ය ගැ රු ඒ ගේ ම තමයි බ දකින්න ඕෝන මේ දම්ම චක්ක පොත්තන සූත්‍රය බදුන්හන්සේ ුද්ධත් මුලින්ම දේශනා කරන සූත්‍රය. ඒක බැහැ දිලිය බුදුන්හන්සේට අවශ්‍යරන අපට පේන දීර් දේනයක් න. නමු ොම කෙටි වචනටකක්ත්තමයි තියන අපට සත්‍රය තුළ. එක පේ කෙටි වචරටකින් ඒ ගැඹුරු අපිට පේනවා මොකක්ද බුදුන්හසේ පැදිරි කළ තියෙනකෙ දර්ශනයයි පහැදිලි කළ තිේටී දස්සනා පහ ත්බා කියන තැනි සියල්ලම බුදුන් වහන්සේවාර ආනන්ද හිමියන්ට කියනවා ආනන්ද මේ අතේ තියෙන ගල දෙලොකු අර හිමාලේ පරවතයද ලොකු ස්වාමීණී නොසල කියැකි තරංකු ඩයිකය. එතකට තෑ බුදු වහන්සේ කිය අන්න ඒ වගේ ආනන්ද ඒ සෝතා පන්න කෙනාට දර්ශන සමාපත්තිය ඇතිකෙන. දර්ශනා සමාපත්තියේ ඇති කෙන දර්ශන අවබෝධඋුණු කෙනා මේ නැතිකරපු කෙලෙස් ටික හිමාලයේ පර්වතය වගේකි. ඒ තරන් කෙලෙස් ප්‍රමාණය සසරදුකට වැටන්න නැමත හේතුනේ දර්ශන සපත්තියේ දර්ශන අවබෝධය තුළින් මොකක්ද වෙන්නේ අන්න සුගති පරායන වෙන සසරදුකර වැටිනේ හේතු නැති වෙන. අන්න ඒ කනන් මේ අතේ තියෙන ගලවගේ පොඩ්ඩයි දැන් තිෙන්නේ නැති කරන්න කෙලෙස් මේ කෙස් තියනකන් සසරදුකවරුමයි මේ තරම් විශාල කලෙසයක් නැතිවෙන්නේ දර්ශනය. ඒ දර්ශනය තුළ තියෙන් ප්‍රධාන කාරණාව තමයි අජ්‍යත්ත බහිද්ධ කියෙන අන්ත දෙක. අජත්ත බහිද්ධ කියින්න්තතක පෙන්න්නේ බාහිර සත්්‍යයක් නොන බවයි. බාහිර සත්්‍ය කරගෙන තමයි ඇත්තරම තිරිසන් සත්තු සියල්ලම ඉන්නේ. ඔයකාම භූමිය ඉන්න සේරම එකලොස් භූමියම ඉන්න එතනයි. එතනින් මෙිදන්න පුළුවන් වෙන්නේ ඒ සුගති පරායයට වෙන්නේ බාහිර ඇත්තක් නොව තැනට සිත සකස්කර ගත්තකෙනකට පමණ. ත මින තන තනයි බාහිරත්ක් නොව බෝ දකින තැන අත දෙ පැනල බහිර මදන තමයි බදුන්හන්සේ පේන මජ්‍ය යන සමාධිට්්‍යය යන එතනයි. බාහිරත්වයක් නොවන බෝ දකීම තුළලයි මිත්‍ය දුෂ්ටේ මද එතනයි සම්මාධිට්්‍යටයන. අතර බාහිරත්යක් නොව බෝ දැකීම මයි සක්කායි දුෂ්ටෙන් මිදෙනවා කියන්න අන්න සක්කායි දුෂ්ටය විදීමමයි සෝ සෝතා පන්න වන්න එන්න. ඔබදන්න අ දස සංයෝජනවල සංයෝජන ධර්මය කුමන්ද සක්හ දුෂ්ටි ප්‍රහිනකිරීම ඒ තමයි පලවිනි දර්ශන සිද්ධවෙන්න ඒකමයි තේත ගන ට පස විචිච්ා විිචා ුද්ධයකංකති දම්ම ංකති සංගේයකංකති, සික්කේකංකති, පුබ්හන්තේකංකති අපරන්තේකන්කති පුබ්බද්ධ අපරන්තයකංකති පටිච්චමමු පහද හම්මේසුකංකති කුමක්ද මේ කියන්නේ. මේ කියන්නත් ඒකමයි කුමදද. බද්ධද කංකති අප අන්තේකංකති මේ අන්ත දෙක මිදනව බාහිර අජත්තක න අන්තක මද. එතනනි මිදුලු තැන තමයි සික්කංකති. කොත්තනද මේ ඉන්නේ කොතරද බුද්ධකංකති කොතරද දම්මේකංකති සැකයක් නැතිවෙනවා. මේ ධර්මය දකින කෙනාට බුද්ධස්භාාවේ ධර්මය තුළින් දකින්නේ. ඒ දකින කෙනාට අයි බුද්ධේ ංකති නතුමේ මැටිපිල්මක ඉන්න එකක් නෙම රප කොහරරි ගැට ගාලා තියනෙ එකක් නෙම මටිපිල්ම කකින් දකින කෙනට මේ සෝවාන වෙන්න බැහ. ැ මේ බුද්ධයංකතිය ධම්මේකංකතියෙන් මේ ධර්මතාවය දකින කියෙන. සික්කේකංකතියෙන් ධර්මතාව සංගේකංකතියෙන් ධර්මතාවය දකින කියෙනාටයි. ඒයායි මේ ඒ අරමුණ දැකමින්සේ එන අරමුණේ ිදන කෙනයි සික්්කේකංකතති කියයන්. ඒයයි ස්රක්කින සී ලයාරය කාන්ත සීල තනයි සික්කේකංකත්තිේ. එතනයි ඔබ දකිනවනං මහනුවනින් බලන්න ජටාසූත්‍ර අන්තතු ජටා බහි ජටා ජටා ජටතා පජා තන් ුච්චම ගෝතෝම කෝම විටේ ජටාකල් බදුහසික්කමන්ත කියන්න බදු හසක කියන්නේ සීලේ පටිච්ා නරෝ පන්ෝ චිත්තම් පඥන්ත ාල් සීල පි්චා නෝක කියයන කවද නරෝ කියයන ික්‍ෂ ික්ෂක්ෂ සේකවන්ද ආර කාන්ත සේලයි. ඔබහිතනො පංච සීලය කියලා මෙ දධර්මේ ගොඩක් ඇෑ ගලපගැන්න බැවිවෙලා යෙන්නේ තන්ගේ බොදතන ගලපන්නගේ නිසා. ගැම්ඹුරට යන්න බැරිනිසා ඥාන සකස්වෙන් නැති නිසා. ඥාන නැති අයට කොහද අභිඥ්ඥාස්ස අභිඥ්ඥා ගැන කවර කතාද. ඉතින් අසරනයි. සත්‍යය දන්න කෙනෙක් සත්‍යය අබෝධරගත්ත කෙනෙක් දේශනා කරොත් සත්‍යය අවබෝධ කරගත්ත කෙනෙ ඒ ආරයන් වහන්සේ නම ඒ ප්‍රත්්‍යක්ෂ ඥානයඒ සත්‍යය හෙළි කරනවනම් ඔබගේ මාන්‍යය ඒ තන්නා මාන දිිට්ටිති අයින් කරගන්න මාන්‍ය පැත්තකින්ට යන්න තියලයේ ධර්මිශ වනය කරන්න ඔබ සියලු දුකෙන්ම දෙනවා එක ඒ කාන්තයි ඒ සිද්ධ වෙනවාමයි ඒරු ධර්ම වරුවත් ලසියෙන් දේශනා කරන්නේ නෑ. ඒස්්‍රිස්ත් සද්ධර්මය දේශනා කරන්න ලේසි නෑ. බොහෝ පොත්තුොලින් හෙවලට පොත්තුොලින් හම්බරිි නෑ පොත්තුොල විභාග පාස් කරන්න පුළ විභාගයක් කදාගෙන එක කරට වැඩක්වෙන්න නෑ. බුදුන් වහන්සේ සබදුක් නි නිබ්න් සච්ච කරනත්තා ඉමන් කාසාවත් ගයිත්වා කියලා බදුන් වහසේ සබ්දුක් නිස්සාරණ මේ සත්‍ය දකින කෙනාට දුකෙන් මිතෙන්න. සබ් දුක්ඛ නිස්සර නිබ්බාන සද ඒ දුකෙන් මිදන්න නි නිවන් දැකීම සඳ මට දෙන්න ස්වාමීණ මේ කසාවත සිවපසය අවශ්‍යයි ස්වාමී ඔය කතාව කියන්නේ. ඇයිඒ එයට රැකියාවක් කරන්න හිතේද. යට යට මහන්සවෙන්න යට යට ඒවට වැඩිය යට ගින්න තයන්නේ යකකි සිතුවිලි දකිලා මි දෙන්න. අනි සිතුවිලි දකිලා මිදන යට විවේක ඕනිේ අන ඇට සිවපසය ඕනේ ඇයි අරමුණු දක දක මිදෙන ආරයන් වහන්ේනවා. ආරයන් කියන්න මේ නිකං එම ඔබ හිතරන්න පා මේේ රූපයක් පැට මේ රූපේ ආරක එහම න ආරයන්කැ හිමින් දන්ගේ ආරයන් වවෙන්නන්නේ මේ අපි කොඩක් කතා කරන්න ගියොත් බ වැරදියට විග්‍රහ කරනවා. ඉතින් ඔබත් අසරනයි ඔබේ භූමි ආසරණයි අපි එක දකිනවා බොහෝයට මේ අවබෝධය නැති නි සාසරණයි ඉතින් අපි දකිනවා මේ බලන්න ෆිස්බුක් මාජ් ජාලය අතේ ඇගි ගාටයි ධර්මය අවබෝධ විච්චයි. සමට දෙන්නේයි සමට තුන් දෙෙන් අපට තේරවා දාන දේවලි මිත්‍යා දෘෂ්ටින්නේ අන්තෙක ඉන්නේ අන්තනැති ධර්මයක් දේශන කරන්න බෑ අන්තන ධර්මයයක් ඔවුට බෑ ඉදිරිපත් කර ඔ රූප දාල පේනන්නේ දෘෂ්ටියමයි මිත්‍ය දෘෂ්ටිය තුළ මොවා කරන්නද ඔවුන් උත්හ කරනවා හොඳයි ඔබ උත්සාහ කරන්න. ඔබේ උත්සාහ අප අගේ කරනවා. ඔබ මා ඇත්තට මාසරණ ඇතර ඔබට සත්‍ය අවශ්‍යය. නිසාම අපේ ආත්ම දුෘෂ්ටිය අත්තරලා කෙනෙක් වැඩ න්න ඇ අත් නො දිට්ටින්න් වූහච රපවැඩක් නෑ නම රූප මුකුත් වඩනෑ ධර්මයම ඉදිරිපත් කරේ. ඔබ ධර්මයම ගන්න. මේ ධර්මය ගන්න. ඔබ භාවිතා කරන්න. මේ ප්‍රීකෝන්ස එකක් මේ ටවුන් එකක් මේක පුද්ජල එක එකක් නෙමේ මේක සබා දහමක් ධර්මතායක්. ඒකයි බුදුන්හන්සේ කිව්වේ මඟපල ලාබීන් ඇතිතා පමණයි මේ ශාසනය පවතින්නේ කියලා. මඟපල ලාබීන්ට කතා කරන්න. ම ධර්ම දේශ කරන්න ැකඇාවතතියන ප්‍ර්‍යක්ෂ තාවට පත්තු නවා කට පුළුවන් ප්‍ර්‍යක්ෂ ඥාන මේ ධර්ම දේශන කරන්න. ඇති එවැනි අයෙක් ධර්ම දේශන කරනොට අතන තව කෙනෙකුට එක අසුුව වෙන ප්‍රීකවන්සවනවා ටෙවුන් වෙනවා තමන්ගේ වි ා හතු නිස් ප්‍රභාාව එක හේතුවවා. තමගේ වි්ඥා දහතුවත් එතනින් ඇයට පුළුවන්ගේකින් අනිදස් සනස්භාවට යන්න. පුළුවන්ක පතිත නොවන සත්‍යය දකින්න. අන්න ඒකනට පුළුව මිස් සංයෝජ දර්ම බිදලන්න. එකඒයි සක්කා දිටි විචිකිචට සීලබත පරාමාසකෙන මේ ආත් දෂ්ටිය තියන තාක දෘෂ්ියය තුළ පරමර්ශණය තියෙනවා. පරමටගැ බාහිර තිද පරමාශනකය සිතින් අල්ලගැතදේ. පරාමාර්ශණය කොහොමත්තයන. මසිල්ලතා ම හොඳදයි ම හොද කෙනෙයා හොඳන මම මේවකල්ල තියනවා මේ මේ ඔක්කමන්තයඇත්තයන්නේ. එක නිිත්‍යයා දදුෂ්ටික භූම. කරමලගෙන අපි කතාර අරම පලයගෙන මිත්‍ය අදෂට ූමි අපි කතා කර මේ එහම ගොඩත් දෙවල් කිව්වා. අපි කිවවා මෙ මෙම වි්ඥානයට වර්ණය අ දදාලා කිව මේ විං්‍යාේ මනුස් වි්්‍යානයේ මේ විංානයට පස වෙනස් වෙන පින් දහම් කනකට මේරන කුසල අකුසලයාන මේස්සන පං කියාන මනවාද සිතේ පිරිතු වෙනක. පං කියාන්න සිත්ත පිරිසතු දෙෙනකයන් සිත්ත ඇතුල තියන රාගදේශමෝ ගින්න නිවෙන එක. ඒ ගින්නෙන් තමඒ පින් කියයන්න. කිය මේ ාහිරයන කක්නෙේ. පින්ක කියයන් සිතේ පිරිසුදු කවු. පින්ක කියයනේ ඔබ තන දෙ කකු් එක දලිදානවාගේ මේ කරමදව ොකෝම දාල කොහර එකතුවාක ඒ එකක්නෙේ පින්කයන් ඒ කක්නේ මේ පින් සිද්ෙන් පින් සිදන මේ සිතේ තියන. ඔබ පපුංචි දෙයක්ත් දුන්නද ලොකද දෙයක් දුන්නද කියනෙ කක්නෙේ. රාග ගින්න නිවෙනවාන දේශගින්න නිවෙනවානක් ලොබ දෙසුම ගින්න නිවෙනවාන. ඒ සුකුම සංඥාවේවාඒ සුකුම සච්ච සංඥාවයි මෙතැන වැදගත්තවෙන්නේ ඒ සංඥාව නිසයි ඔබ සුගතියට එන්න හේතුවෙන් ඒ සුගතියක් කියන්න බෑ කරෝපලය තුළ සුගතියක් නෑ කර පලේ තුළ ිත්‍ය දුෂ්ටක භූමි සුගතියක් නෑ නමුත් එත්තැන දුක්විදිිනක පොඩ්ඩක් අඩ වැඩුවේ නොවිතරයි ඒකින් පලක් නෑ නවතත්තේ මඩවලේමයි මඩවලේ කොච්චර රෙදේදුවත් මඩේවනින්ඒනි සමේ කරෝපලේ මිත්‍ය දුෂ්ට භූමිය කොච්ච ෙදේදතුවත් මඩ වලේ වගේ ඒ දුකමයි වුරමුවෙන් බහිතරන මරින් ත්ව නෑ ම ොඳදතන ඔක්කෝම බොලදකත්තා. ඒ වසේන දෘෂ්ටි ඇත්තරම අපිට අසරනකමයි පේන්නේ. ඒ සම්මාදිිට්ටයට එන්න. උතර ඔය හාමේ පෘතක් ජනවූමිසන් ඕව කියවන්නපහ. ඒව කියව වෙන්නේ තවත් මේ අසරන මනුස්්‍ය තවත් නොමග යනවා. කවුරුවත් ආරිභූමිය හඳු නන්න ඇති වෙනවා. ම ඇත්තරම පරම සත්‍ය අබෝධ වෙන්න ඇතිවෙන හමුණත් ඔබ කරන්නේ දෘෂ්ටියය සේර කරනවා නිත්තෑ. ඔබ තමයි මහා පාපකරර්මකෑ වෙන්නේ. ුස්්ිේයරල කියනව මේ දිවිලෝ කියන්න කියලා. මේ නිවන් මග මේ සගි පාරන වෙන හට ඔවු දන්නන්නේ නෑ මේ ධර්ම අබෝදධනහක් කිසි කියෙකට එකක කියන්න බෑ.ඒ එකනිසාතමමායි කියනේ දිවි ලෝ කියන්න කියලා. තු ඕකයි හමගමහ කියනවා. ඔකට බදු කෙනෙක වශනයහ. ඒකයි මේ ධර්ම බුදු කෙනෙක් ලෝකට සහර අසන්කය කපල ලක්ෂයක් පරුම් පර බදු කෙනෙක් ලොකට පහලම තාවක් කියනක. ඒයි මේ ගම තිය මේකතයන් විශේෂය ඔබට දැනෙන්නේ. හිත හමගම න දදිවිල්ලෝකන බුදුද ොදුරකට ඒ ඔබ ඔත්තන්ට ගටගහ ගත්තේ අත්තරවා ඔබගේ අසරනකමට ධර්මේ දකින්න බැරිකමට. නමුද්දැ ධර්මය ඇහෙනවා. එම ඔබ එතන්ටතාවත් ගැටගැන කුමටද. කුමටදේ ඒඒ එම එ බොල දත්වය කුමට දපිට ඉතින් අපිේ නිරිය පෙන්ල්ල දිවිලෝකැන කතාව කියේ මොකදෝක හමමාගමකම කියන ඕකට බුදු බෞද්ධෙක් වෙන් නොනෙ නැන ඔක්කද ඕනා ගමර ගෙන් කතහැකි කියනේ ඉතින් හෙම හිතන්න කෝබ. කර බොල දයින එත නැන මේ බුද්ධර්මය තියනෙ. සැබෑ බුදධර්මයට එන්න ඔබ සබෑ බුද්ධර්මය තුලින් ඔබ ඒ මිදන්න මෙ අනුසාත්මයක් අනුසාත්මයක ස්වභාව සංඥාව මේ විතරර මේ වි්ඥාන් ධාතුයි ලොක කතාවත් තියෙනවා. අපි කොච්චරකිවතගේ වර කරන්න බෑ. කර්මුණ විශේතාවම දීර්ගයි. බුදුන් වහන්ේ දේශනා කරන්න ඇත්ත තේනිසාමයි. සමඒක ගන කතා කරම පලක් ඇත්තේ මමුකද නිවාන්මකට අආවශටක හේතු පල දහමට ඒ පැත්තට ගන්න පුළුව කර පල ඒනිසා පෑදිි කිරීම පලක්නෑ නත් ඔබ හිතනවා ඔබ හිත ඔය කරම පලගෙන ඔයිතු වැඩ ගැම්රු ියයායට කියන්න පුළුව එක ගැම්බුරුන් ගැමරට යනවා ඔබට ඒට කොහම කොයිවිදිර දරාගනීද කියන්න බෑ අප සමාජයට ගැටනින්දව කිවනේ නමුත් ඔබට පොඩි දෙයක් පෙන්න්න. පුංචි දෙයක් පෙන්න්න. ඔබ හිතන්න බදැන් අපි කිවන මේ දන් පින කිව ප සිත රගද තුනි වන තනයි පින ය ක කියල අපිකිව ඒ විදියට රතු පාට විඤඥානය තුළල මනුස සභාවය තිබට මේ පින තුල මේ ට පිේ කිපු රාගදේශම තුනි වනඒ එල්ටොන් පොටෝන එකයන ෝල් කිය ාව අඩුවෙනයකන. අපික වන මේක අගේ්‍යාත්‍යයන කල විං ාන තිවරාව වි ාන තිවරතාවක කිය ොබද සමහ තිවරතාවක කිය ලබද සමහ තිවරතාවක කියය දේශයල ත රාගද හ ල හ අපට ෙ අ ග ලෙේ වරාව. කෙස් තිවරතාවේ ආසර්ට කෙස් ගනත්වේ නිසාන අපි සසරදුකට වැටෙන් එන එතන තම අප දුකැව වන්නේ හේතුතිේ ඔබ යකිසි වස්තුකට ගොඩක් ආසාාවගන්න නැඇතම් ඔබ ඔබෝ ඔය පින්දාම් කර දිවලෝ කැන ගොඩා කාසාාව වෙන ඒ ඔ ැන නිරේයට ඇයි රාගගින්න වැඩි. ගින්න වැඩි තැන ඒ වි්ඥාණධාත්වේ තිවරතාවේ වැඩි. විඥර්දාදය තිවරතාව වැඩිවෙනකට ඒ තිවරතාවය තුළ ගින්නත්තියෙන්නේ දැවීම. දැවීමක් එක රාගයක් දැවීම දේශයක් දැවවා දෙපැත්තටම තියෙනවා එක දිවිලෝකයන්න තියෙන ගුඩාකය ආසාව නිසාම නිරයටයවා ඔබ හිතන දිවිලෝකයන්න නිරේයට යනවා. එක පෙන්න්නන්න පුළුව එකට හේතුව තමයි මේි සංඥාව ඔබ දකින්න ඇමි සුකුම සංඥාව සුකු සුකුම සච්ච සඥාව තමයි වේකට ප්‍රිසකු සුකුම සච්ච සංඥාව තමයි සමාජ ප්‍රිසකු සුකුම සච්ච සංඥාවබට සංඥා අභිසං කරන්නයි තුනි වෙවී යන්නේ ඒක වෙන්නේ මේ අපේ එක දකිනවා සංඥාසුකමතය කර යන ගමන අපි දකිනවා ඒකැක් වෙන්න සන්න සන්නී න විසන්න සන්න නොපි අසන්න නභූත සඥීකර මේ සංඥ්‍යාවතයන ලොක කතාවක් සංඥාවමයි වි්ඥානය කියනන්නේ ඒමයි ගිනි වලල්ල කැරකෙන්නේ ඒමයි විඤ්ඥාණිට හේතුවෙන්නේ ඒම් මේ සංඥාසුකුම වෙනි කෝමද මේ සං්ඥාසුකුම වෙන්නේ මේ රාගගීන්න අ දවශ ගින්නත් දෙකම නැති තනයි ඒම් ඔබ යම්කට ඇලෙන වාන එක දිවිලෝක සංඥාවතේර හාරි දිවිලෝක කියරන සංඥාවක් විතනයි සංකාර ඔහකොට ඇලෙනවන ඔබමොකද වෙන්නේ. ඒ සංඥාව නිසා ඔබ නිරයට සකස්ව. ඇයි එහෙම කියන්නේ. මෙතන ගින්නක තියෙන්නේ ැ දැවීමක් කියන්නේ තේ චෝධාතුර. තේ ජොද්ධාතු යෙන්නේ ගින්නක් තුළයි දැවීමක් තුළයි එක තියනෙ නිර එකයි. අප දේමයි කියන්න වෙන්නේ. ඒ හරිම ගැම්පුුරු පර්යායක් අප ඒක තව් විදිකට පෙන්න්න පුුව අපි කිවවා මෙතැන මෙතර තුචිසිතේ අන්තිමසිත සකස්වන කනෙ අදගත්තයෙන් අන්තිමසිේ සකස්වන සිච් චිත්ත සභාවය තමයි මේකට හේතුවෙන්. ඒ සභාාවට හේතුවන ෞවලිකතා කනෙක් ඒ එකයි පෙන්ුවේ මෙතන අර ආවශ්‍යයමර කම්ක්ෂ මර ඔක්කොම පෙන්ුව එකයි. උභක්ෂය මහරණ උපචේද මරන ඔක්කොම කතා කරන්නේ ඕක නිසයි. ඒ වගේ ම තමයි ඔබ කිව්වාන මෙතන අන්තිමසිතර සතිමේට ගති නිමිත් ගම නිමිත කිය ද ගති මිත්තම ක ද ගම නිතරම කරන්න කියවා කියන එකයි. නිතරම සිීකරන ක න නිතමසිකන ඔබේතර ඇද විලගිසික මුත් එක රති රාගගේ ගින්න නිසා. ඔබට එන ඒ විඤඥානය තිවරතාව වැඩි නිසා ඔබ නිරේටයියාම. මලිකා දෙව අසිදිසි මහදානය දුන්නත් දුගතිීට මටෙන්නේ. ඒකයි අසුහාරදාක් වෙහෙර විහාාර ඇදුවත් අසුරු කෝස ධර්මස්යෝක රජ්චුරු දුගතියක උපදන්නේ. ඒකත් කතාව කොච්චර දෙච්චර කියන කරීම මේ මේ ධර්මය තුළ ලොක් කතාවත්තිය නවා. එක මේ සංඥාව දකින්න මේ සු අපි කියන්න නිකන් ඉස්වචනනෙමේ. ොතකමටේ ඔබ දකිනවා අප අපි ඉදිරිපත් කරන හම දෙයක්ම මේ ප්‍රාත්්‍යයක් ෂතාවය තුළින් කතා කරනවා. මේ ඥාන ගම්බීර ගම්බීර රර්ථ ඒ ගැම්ඹුරු ඥාණකින් අප ඉදිරිපත් කරන්නේ දකිමින් මේ ඉදිරිපත් කරන්න පින්න දකිමින් ඉදිරිපත් කරන්න නික විශවාසයක් අපට නෑ. අපිට විශ්වාස කතන්දර නෑ. අපට ඒ අන්ද භක්තිය නෑ අපි ප්‍රත්්‍යයක් ෂතාවෙන් කතා කරනවා. අපිට මේක දන්නවා. අපි මේක දකිනවා. අපි ධර්මය අවබධ කරාකිවේකයි. බොරුවට නේ මේ ගැබුරු විෂයයක් අවබෝධ කරලකයේ. ඒ ගැම්බුරු විෂය අපි අපි අබධ කර මුකුත් නැතිස්යි සුංජ සභාවට න දප දක්. අප මේ කර්ම විෂේ. ඉත්තාම ගැඹර. ඒ කෝපට පෙන්ව ඔට ඔට ඇත්තරව මොනව ඔබගේ සවභාව ඔබ දුකට වැටයි. නමුත් අපි ඔබට පොඩි දෙයක් පෙන්න්නන්න මේක භයනකකා ඒ කියන්නේේ බුදුන් වහන්සේ විධාකාර පැති කොඩ පෙන්න්නනවානැ. ඉතාම භයානකයි. මේ කර්ම භූමි ඉතාම බයහරකයි. පෙන්න නම් මේකට එකක් තමයි මේ අවසාන් දුස්සෙ සකස අ ගිනි වලල්ල කොයි සංඥාව හිද දන්නේ. ඒ බුදු කෙනෙකුටත්ඒ කියන්න බෑ. ඒ මේ ධර්මය අල්බදුන් කෙනටත් කියෙනබේ. ඒ තරම් මේ චක්‍රය වේගෙන් කැරකෙනවා. ඔය ගිනි වලල්ලකිව අපිගේ සංකාර චක්‍රය කියෙන. ඔය සංකාර චකරය වේගෙන් කැරකෙනවා එකක ඔබගේ සංකාරශක්කවය ඔබට මයාාවේ එකක්. එක තුළයි විඥානි සකස්වීම තියෙන්නේ. ඒ සකස්ිම තුළයි ඒ තන එතන චිත සිත සකස්වෙන්නේ චිත්වඇල් ගලන්නේ. ඒ තුලයි මේ විඥාන් තිවරතාාවවෙතියෙන්නේ. එක නිසාම ඒ ඒක පවතින විඥාණයන්නේ එතන තැ හටගෙන් නිරුත්වන එකක් මේක විතරම සකස්වරන තිය එක මෙධල්මේ. මේ ඔ අපිම මේ දීර්ග දේශනයකින් යන්නන්නේ ඒ නිසම කොටස්ොස ඔබ ඉදිරිපත්වෙන්නේේ ඔබ දිගට මසන්. මුල්ල සිට අසන් අවසා නිදක් වසන් එක එක සම්බන්ධයි. හැම තැනම එක 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 නතුන අනනිතක තේරෙන් ඇතිවේ රස ඔබමටලෝගෙන දඟගලයි එක නිසා පටව ගන්න එපා. මේක එක නකාහන්න. හොඳට ආසන්න ඔබටම දැන මොකක්ද මේ කියන්න කියලා. ඔබ බලන්න දැන්. මේ කියන කතාව අපික චුතිසිත අවසාන්සිත මෙතන කහමද යන්න කිය. අපිකවා ඒ මේ ගති නවිත කම්ම නිමිත්ත මේ නිතරම හලි කර නවා නමුත් දැන් ගොඩක්කයි හිතන්ගන්නවා අපි මේ ගොඩක් අමසේට බරවවෙ හිට. අපි ගොඩක් පල් පූජ කර අපි ගොඩා මේමකර එ අප හම වන්න ඕනික නමුත් එම නොවෙන්න පුළුව. ඒ ඔබට ධර්මය තුළහන්න ලැබේෙනවා. ඒ ඔබ කියන විදිෙක් වරදිනවා අයියේ අංගුි මාල ච්‍රදහස් ගා මනිුසුමරල කොමද නිව දකින්න. ඒය ඔබ ද අගලි ල් ප ජ කරන්නවා. නහ ඔබට වැරදිලා මේක ඒත් තරම් සංකාර චකරේ ඒ සංකාර චක්‍රය කියප අපි පෙන්වේ ගිනිවල්ල ගනිවල හැදනට පෙන්වාක් ගන්නන සුත්‍ර එතන නිදම් පෙන්නුවේ තතුොර මේක මහ නුවනින් දකින්න. මේ කඔබි හිතර තරන් හම සරල කන්නෙේ ඔබේ මල පූජරය කියලා එක වෙන්නේ නෑ. නමුත් ඇත්තටම ආමිසේ ඉන්නක හොඳයි.මක ඔබ ඒතනත් ඇත්තම් වරදක්න කරන්න තනත් ඔබ ඇත්තන් දුගතියකටයන්න හේතුවෙනවා. ඒ එත තරු අඩුතර්මින් ඒවිදියට ආමිස පූජාව හොඳයි ආමිස පූජාවස මේ මිනිස්සුන්ගේ අතර යම්කිසි මේ සංඥාව සුකම සංඥාව සුකම වී ගෙන යන ගමනේදේ අවෝධ නතේක ප්‍රශනේ මිත්‍ය දුෂට ූමිය මොනවකරත් යන්න දගතිට එකයි මෙත ගටලොතේ නැතන් ඔ මිසේ ලකන අපි කියන්න අමස හොඳයි නොත් කොහොමරත් යන්න මත්‍ය දුෂ්ට භූමිය තුළ දුගතියට. දුගති යන්න. ඒ ඕක පෙන්න්නනවාන අනිතාගමල දිවිලෝකන කතවත්දග මේ බෞද්ධ සහරලාට මේ වැරදිට ගන්නවාන සම හාමුදුරත්ක වැරදිට කියවන අල්ලගෙන ඒක එක හරි බයනයි. ඇයි ඒක මේ නොමක යනවාන එක ුද්ධදර්ශනනම. බුදුදර්ශනතින් හේතු පල දමක් ඒක පැත්තකීන්තියල මේ කර පලතියගේ අනිතාගමල ක කියම කියලරයන්න. ඕකන පුද්තාගම කිය නක මිත්‍ය දුෂටන්ක මිත්‍ය ලින් මඩට ලද ලිය දන්නගේ ලිද ද කියව ත මත දුටේදග මත දස්ට ම ල. ට මිය ධර්ම නෑ ුද්ධර්මයන්න්නේ මත්‍ය දුෂට භූමියෙන් එන්නෝ න ධර්මය අවබෝත කරෙන න්න බුද් ධර්ම දශක එක බැෑ ප්‍රත්්‍යක්ෂඥානයක් නැත දශනා කරන්න එක පෝතක ංහවාන්න බෑ ඒක අහිතන ගැටලු අ බලුම අපි කියන්නේන පණවිඩේ ඒ කියන්නේ අපි කිව්වා මෙ වි්ඥානය ශක්ති සභාාවයක් ශක්තියකගයක් එක ඇතිවෙනවා නැතිවෙනවා කියලා. අපි කිව්වා මේක ඔබ අවසාන සිතත් ඒයන එක විඤ්ඥානයක් සකස්වෙලා නැතිවෙනවා. කිව එක චිත්තවීතිවලත් පෙන්න්නනවා ඔබට දක්කින ලැබේවි ඒ චුති සිත ඇතිවෙන්න ඇවන පැහදිි කිරීම ඔබට පොතේ එනියයක් හකින ලැබෙනවා. නමුත් මෙතන සකස්ව එකයි කියලා එකෙත් කියනවා. ඒකෙත් කියනවා හරීටම මේක කියලා කියන ලොක වන්නේ. ඒයි පෙන්න්නන්න මෙතන කම්මණ මිත් මෙතන ගති නිමිතන්න පුොල ඕෝ කියන්නේ නමුත් මෙතන ගැට ලොති ඔයි කොමත් මිතය දදුස්ට ූම බයිරදයක් කියෙනවාගල ගත්ත භූමේ ඒ කොහොම දුෂ්ටියම තමයි ඒක මිදී න්න ඒ විඥාණ ධාතු සකස් වෙනවා ඒ වි්ඥාහාතු සකස්වවා කියන දුකම තියෙන්නේ. ඒක දුකෙන් මිදීමන්න ඒ කර්මය තුළති දුකමන් එහෙම කියලමතමයි මේ කියන්නේ ත එතන අවසානයේදී ඒ අවසාන චත්සිිතේ ඔබ දැන් ඔබ මැරණනා කල හිත තොර විඤ්ානය සකස්රදය ඒන කිය. අපිවා වතරවාලට අර වතුරභානයට ගලත් දැම් හම ඒක මැද්දඒ මුකෘති යන්නේ නෑ වතුරකොටවත් යන්නේ නෑ වලු නමුත් අර භිත්ති අයන තියනවතුරට ඉස්සලා ගහිල අ දියවල ගේ විද්‍යන් නතුරට කිල්ල බිත්ති අයන ංචසනේ මද යෙන වතුරංචු කොවත්්‍යයාන මේ බිත්ති අයින යනංසු වදන්න කියලා ඉස්සිලගීල් බිත්්තිී. එතු එතන එතන සකස්වන එකක් අපි කිවේ. එත්තන එතනක්ස්වවා එකකන මේ මුළ විශ්වයම තියන අපිකුව එකක් මංසුභා අංසුස්භාවයක්ඒ අංසුවභාවය තුළ එකම අංසුව නතින් ද ඔබේ සිත ඇතුලේ තියෙන විඤ්‍යාන ශක්තිය අංශුවක් ගන්න අංශු කියලා දෙයන්න හැමතර ශක්ස්භය ගල්ලන්නත් බෑ ඒ එක නමුත් අප උපමාවක් කිදිට ඒනත්ැ පෙන්න්න බෑන් අපහෙම ගම් හොන එක අයිහිත ඇ තුළේ තියන එක විඤ්ඥාන දහතුක් ගත්තා එහමනි ශක්තියක් නතියන් ශක්තිකොමත් ගගන්නගේම අපිට පෙන්න්නැයි මේක දැම්මකොට වෙන්නනි කිය එක ගත්තොත්. ඒකයිමුල් විශ්ව තියෙන අංශ සමානයි මේක සකස්වෙන එකක් නැතින්. අංසුසාමානයි සකස්වන කත්තෙන් සකස්වක සම්බූත වෙන. සම්බූත වෙන විදිහර තමයි මොකක්ද කිය එක තියෙන්නේ. ද මෙතන තියෙනනාංශුව එක විදිර සකස් වෙලා අඹ ගක් මෙතන තිනාංසු විදිර සකස් ලා කොස් ගා මෙතන තිී නාංසු විදිර සකස් වෙලා පොල් ගාක් දැ මහපොලො සාරය එකයින එක මාංශුවනි උඩටයන් අනේ වගේ කතාවක්. එතකොට එතන එතනව සකස් වෙන කියලා කියන කිය අංශු එක මයි සැකස්ම වෙනස් ලා කියෙන සැකස්ම වෙන හැටි තමයි මෙතනි තීරණයන්න. ඒක තමයි මෙතන මේක හොදින් දැ නුවින් අහන් නොනම කාරණය එතකොට ඔබ චුතිසිතේ අන්තිමසිතය සකස්වෙන ඒක එක ඔට කියන්න බෑ අපට කියන්නත් බෑහැ ඒ අන්තිම ඒක අපි කිවූ ඒ විඤ්‍යාන්න ශක්තිකෙන ඒ එකක් කියල ගන්න කියලන්නේ ඒ හැමතනව සමානය කියරනෙ අපි එක සකස් වෙන කියනේ හැබැයි ඒක තිීයෙනවා නේද යම් කිසි වෝල්ට යතාවයක් අපි කිව්වාන ෙටො රටන එක වොට පහාහ එොට් එක ෝොඩ් දහය එක ෝ සිය කියලා එම නැත අපික වනේ රතුපාට කාපමරුම් පාට දම්පාට කලුපාට කියලා පහර අපිකිව නික මොකර ආලෝකෙන් පෙන්ෙන නොන එක එක වොට්ටෝ ින් පෙන් අනු මකර ඒකයක් ඕනි විාි ඒක තියෙනෙ සුකුම සංඥාව කියන්නේෙත් ඔන්නය විඤ්ඥාණය කියන ඒකකේ පෙන්න්න හොඳම එකතමයි සංඥාව පෙන්නනෙක් සුකුම සඥාවටත් තබේ ඒක කියයක් තියෙනවා. ඒක අනුවයි සකස්වව. පෙන්න්න හම කිවේ ක තියෙන බහනකව දන්න මේ සවිඥ්ඥාන කතාවක් නෙමයි මේක ආත්මිය කතාවක් නෙමයි මේක පුද්ජල කතාවගුත් නෙවෙයි මේ අවි්ඥානකයි අයියේම කිවේ. ඔබ නිකමටව ධර්මය තුළ අහන්න ලැබෙන මේ ඔක්කොම බුම්මාට දෙිය ඔබ හ වක්ෂ දේවතාව. ඔබ හට අහන් ලැබෙන පෙරේතයෝ ඔබට හන ලැබෙන නීරයක්ගෑ හල්ලබිෙනම විං්ාන තිරහන් සත්තුන් ගැගවල්ල් මේ කියන්නේ වි්ඥා ශක්ති සකස් වෙනවා එතන එතන සකස් වෙන අර වතුර වලේ අ අතුර බාධන බැද්දට ගල දැම්ට එතන මුකුත් කිය නෑ මෙතනඒ කියන්න එයා මෙතන නැතුනාට මෙතන මුකුත් කිය නෑ න සකස් වෙන මෙතන තියෙන තිවරතාවේ හේතුව ඒකයි මෙතන ලෝබදේශම හෝ රාදේශම කෙලේසේ තමයි මෙතන ආශ්‍ර කෙලෙස් තමයි හේතුව තිවරතාවට. ඒ මතමයි සංඥාව මෙතන ගින්න ඒක මතමයි අනෝතමයි සකස්ම අ සිත සබක මයිසා ේතුව ගැලවීමනෑ. හැබ ඒ සකස්ව ඒක එතන සකස් වුනාට පොස එක එතන විඳනවා. ඔන්න හොම දැත් තේෙන. ඒක ස්කන්දය කොට නත් එකයි කියනක් එක අපිකේ පනුවගගේ ගේතයන ස්කන්දය මනුස්ස්‍යයාගේ ගේතයෙන ස්කන්දේ දෙකම මේ එකයි කියේලලාිකිවේ එකයි ඇයි ගේතන ස්කන්දය නෑන ස්කන්දය කියන්නේ මේක සකස්මන. ද ්‍යාය සැකස්මනේ විඥාය සැකම වි ඥාන නි හැද න විඥා හදර දන ස යංක ඒ එකකතම ස්කන්දයකය ට ඒ පනුවගත් එකකයි නුසයගත් එකකයි ඒ ඤ්‍යාන වි්‍යානමයි ඒ ශක්තිස බාවයක්ඒ පනුවට අසූචි සැපයි පනුවගේ ස්කන්දයට පනුවගේ ස්කන්දයට දැනෙන්නේ ඒ පනුවගේ හා පරුවට තියෙනවාන බාද වැස්මක් ඒ වැැස්මට දැන පහසන් ඒ පහාසනකායි පාසා අනුවනේ ඒ පනුවගේ ස්කන්දයට වේදනාව දැන එක සැප් ඒ සීතල අසූචි දැ මනුස්්‍යටත් තියනවාන මේ හංකඩයක් ඔබගේ හාමතිය වානේ රි තොට ඒකරත් වයවානේ දැනෙන පහසක් පනුවටත් තියෙනවා ඒකගේ පනුවට අසූචි සැප වැඩි මනුස්්‍යයට අසුචි සැප නෑ මසට මේ ස්කන්දයට ගන්දය ඒවත් එක්ලමි යන්න මේ සුද්දාහශටක ේතම ස්කාාමක ඇදෙන්නේ. විා ස්කන්දය මේ හැම එකක්ම ටර සුදදාස්ටකයක් නැතුව මෙතම රප කලට නැතුව මේ රපකල ශක්ති බාව විද්‍යපෙන්න පරමාණු පැලබෙන ඒ ශක්තිවලත් වැඩි ගැම්රු ගැබුරු ඥායයක් කියලා අප කිව ඒක ක්ති සබහය ක කියලට කියන්න ෙන මොට වෙන වචන නෑනද තියන ශක්ති නාන ඒත ඕක පවචිකර. තීට වැඩී ගැම්බුරු මේ වචන පලාපය කියනෙක්. ඒ ශක්තිස භහාවේ කොතනත් සකස්වය. එතට මෙතන ගන්දට වාර්නයට හැමේ කටම මෙතන දැන් සැපමොක්ද මනුස්්‍යයා මනුස්්‍යයා පනුවට සැප අසූචි නුත්්‍යයට අසූ සැප නෑ. ඉස්කන්දෙස් බාවි ඒකතමයි විඥාය වෙන් බනුවගේ විඥ්‍යාන මනුසයි විඥ්‍යා දෙක මේ එකයි කිවේකයි ඇයිඒ පනුවක් කලයි බදදුන සපහයාන්නේ අසුච වලේ මනුස්සල මනුසෙ කළයි පුදනො සැපහොයන්නේ ඔය වෙින් දෙක සැපහ මේ සැප කියන්නේ ගින්නක්නේ විඤ්ඥානය ගින්න. ගින්න ලෝබෙ ආශ්්‍ර කෙලෙස් කින්න කෙස් ගන දැනෙන ස්කන්දයක ටැලි වෙන මේ තවටික කොඳුවට පෙන්න්න පැ ටැලිකල් කෙස් ීන ස්කන්දයක්ත්තෙක ටැිෙන හැට ඔන්නව වගේ තවත් දිගටක කතා කරන්න පුළුව දැම් මේක මොකද වෙන්නේ මේ විඤ්ඥානේ සමරලාට සමහර සත්තුන්න වා සති අය ජීවත්තෙන්. සහර සත්තුවන්නවා මාසය ජීවත්තෙන් මේ ආල්කාලය වෙනස්. හ එක මේ ඔදැන් අපි කාවගේ කතාාවර සිවරේ හලාර දන්නවා ඔබ කතාාවස්තුූ ඒක සතිය ඒ සතාගේ ආල්කායි අන්නේ වගේ ඔබ දන්නවා ඒ සිවරට ආස්හාව මරණුණුේ හාමුදුරුව කොච්චර මේ ධර්මත්ක මේ කොච්චර මේ හිටිය ත්තේ දෘෂ්ටියයත යි දෂටය තුළ හිතරපුනිසානි පිරිහ එකනි සතම කාවක් ලපද කතවස්තු උන් තරමට මේ හන් ලැබන්නේ එක ඊටත්ව ඩියම එක ගැඹරුඒ කියන්නේ මේ වි්ඥානය කියන එක ස්කන්ධය කියන එක දැන් බලන්න මේ ගස් ගල්ලපවා තියෙනවානි ඒතර ආත්මයක් පණවන්න බෑ නමු මෙම ස්වභාවයක් ඒ විඥ්‍යානය කියනෙ එක ඇවිල ශක්තිස්භාවයක් නේ ඒකට මේ ගණකයක් නැහැනේ එක එතැන එතන සකස් වනවානේ මේ ගස් සම්බූත වෙනවා. තිෙනවා ැතිවෙනවා දැමිේතු කියලා එම දෙයක් නෑ පවතින එකක් නෑ සම්බූත වෙන එකත් තියන්නේ අංසු කියවඒ එකයි ශක්ත්‍රකිව් එක සකස්වල නැතිවෙන කත්ති එහෙම එකක් නෑ ඒ අප සිතේ සංකාරවලට මැවෙනි. අපේ සිතට සංකාරවලට නැති දෙයක්. අපිට බාහිරින් පේන්නේ. අපිට බාහිරම් බලපා නෑ. ඒ සංකාරද මේ මෙහි ස්වභාවයක් මෙම සකස්වෙන එකක් සම්බූත වන එකක් තිබනට ඔබට තියෙන්නේ එක නෙමි. ඔබ කතා කරවාන ඔබ කතා කරන්නේ ඔබගේ සංකාරවල පතින භාවයක් ඒක බාහිර ඔොයන්න බෑ ද දිවලෝකයක් බාහිරින් හොයන්න බෑ දිවිලෝකයක් බාහිරින් හම්බුවෙන් නෑ යිඒ දිවලෝක ඔබේ සිතේ සංකාරයක් ඒ සිත ඇතුළෙ තිෙන සංකාරයක් ඒක බාහිර නෑ බාහිරෝ රොට් කෝචර කොහෙ කොහේ ගත් විවලෝක කම්පෙන් නෑ එහෙම එකක් නෑ ඒක චිත්ත ශක්තිය තුළ සකස්සෙන සංකාරයක් ඒකචිත්තස්භාවේ තුළ ඒක චිත්ත ස්භාවය තුළ ඔබගේ දැන් අපි මේ කතාරන්න සංඥා කියල් පිකොනේ සංඥ ගිනිවලල්ල වගේ කරැගෙනවා කිය ඒ පරසංඥ අ සංඥ හදනකිවන්නේ ැ පුංචි ර ඉදනටකට දන්නවද මේක ීර මේ හද මේක දිවිලෝග ඇතියව මේක පාඇත්තිලක මෙහෙම කතාවක් කියෙ පුංචිදර ම ුද්දනඒ සඥා නෑ ඔන්නොතරන තිය. එතන ප්‍රභාශර සිත. දැ මෙතර මොකදතින් මෙතරන ආශත්‍රෝ කෙලෙස් සහිත සිත. මෙතර සංඥා සහිත ඒක මේ සංකාරා. විද්‍යපච්චා සංකාර සංකාර නිසයි මේ අපි දිඳවාන දුක්මය දෙන්නේ. තුොට ඒක තුළ තමයි මේ දිවිලෝක ස දිවිලො කතාවක් එලිය හන්න බෑ ඔය චෝ්චර රූපයඇදැ ඇද කොච්චර රපයඇද දැම ඕක ඕක සත්‍යයක් නෙමි ප්‍රායකනෑන පැට්‍රි කලි නෑ. ඇයි ඒවා නිකාන් දෘෂ්ටි ඒ නිකන් සිතුවිලි ඒ නිකන් සංකාර ඕක සත්‍යය ඕක නෙමී සත්‍යයනං මේ ූප ලෝක බලන්න කොෙද තියෙ කියලා ඔබලන් අරප ෝක කොහෙද තියෙන කියලා බදුන් වහන්සේ බලන්න ආ අරප භූමි අරුප ලෝක කොහද පනන්න කියලා දැ බදුන් වහන්සේ ප්‍රථමණ භාණ සූත්‍ර තියෙනව න ආකාසන්නං ආතර න විඤඥානං ආතර න ආකින්ඥානංආ ඇතර න ද මේ කියනනේ දැ ඔබට මේක හොඳට බලා නොවට ප්‍රමනි භාන සූත්‍රය බුදුන්හසේ නික කියන්නන්නේ. මේක ලොකුම් එක අබෝදධම මේධර්මය අබදුු කෙනට මේව ේරම අවබෝධ වය නොහෙම දෙවල් නැති බ. නායන් ලෝකෝ මෙලවක් නෑ. නො පරලෝකෝ පල පරලොක් නෑ නො ඔබෝ චන්දිිම සුරියෝ සඳහිරු කියලා දෙයක් නෑ. ත්‍ර පවාහම් බික්හවේ මේ ඒමක් නැතැකේ ඔන්න අගතින් වදහ න ගතින්න ටිතින් න චුතින්. ඒමක් නෑ සිටීමක් නෑ චුතවීමක් නෑ නෑ උපතින් උපතියක් නෑ අපතිටඟ. පැවැත්මක් නෑ අපවත්තං මේකෙ ප්‍රතිෂ්ටාවක් නෑ පැවත්මක් නෑ අනාරම්මනක් මේක අරමුණු නෑ මේ වේතන් ඒසේ වන තදුකස්සාති මේය ඉමහන දුක මිඳෙනවාගේ මේ දුකෙන් මිද මේ මේ දුකෙන් මිදේ නෙම සත්‍ය අවබෝධ කර කෙනාට මේ බාහිර මුහු තම්බුවෙන නෑ ඒට හේතුවත් එයාගේ සිතමයි දකින්නේ දැන් ඔබ බලන්න ඔබේ විඤ්ඥානයටනේ ඔබට හැමදේම පේෙ ඔබ ඔ ඔබ දැන් උුසුක් හවත එක විං්‍යානය ැනෙන් ඔබට වර්ණයක් දනත් විඥාය දනෙන් සබ්දනත් විඥාය දැගනීම දර ඔබට තදගති ැනත් විඥාය දැගනීමන්නේ දර ඔබ හැමදේ ්්‍යානෙන්න වි්‍යානිර ඔබට දැනගන ක්‍රමයන්නේ. තුර වි ාය දගණක ොබි සිතන. දැතට සංකර්ක සිත්තනේ දිවිලොකක්ැන හිතව සිතනේ. විඥානය දැගන්න මයාාවනි. විජානය සත්‍යය දන මයාාව. කොයි දවතින්නේ බාහිරතයවත් භාරතයක තව මිත්‍ය දෘෂ්ටි භමියෝොට අම්ුවවෙනෑ. ඔබ හිතන ඔය මේස බුටු ඇඳම් බාහිරතිනත් ඒ දෘෂ්ටි ත් සිතේ යෙන්නේ. විඤ්්‍යානයි විඤ්ඥානය මයාව ඔබ අවබෝධ කරනවකට මේ සේරම නැතිවිලායනවා. ඒකයි ප්‍රම නි්ාන සූත්‍රය කිසිමහි දැ ඉරතියෙනවා කියලා කියන්නේ කවද ඔබ සිතන. ට සිතක කියන්නේ ඔය සිතන හැමදීම දන්නේ සිත දන්න දෙයක් නෑහනේ දැ මේ ඔබට දැවප කියන වතුර තිබා ද තන කිය සිතර පුළොන්ද වතරපුොත්් කවදාව සිතට වතුරබන්න බෑ ත කියෙන මට බඩ කියන්නේ. හිතර පුළන් බත්යන් කවද සිතර ත් කන්න බ. කට හිතන්න පුළුවද අට හිතන්න පුළුවන් ආමාසිරහිතන්න පුලුවන් ඒය හිතන්නත් බැෑ. එ සිතුවෙල්ලක් තමයි අපසුරු කරන්න. නමුත් අපි කටනක දානා පස පැත්තෙන් යනවා වතුරදාන කට කරපසපැති යනවා සිතුවිල්ලක් එක්ලා යන්නේ. සිවිල් ඇ ඇත්තද ඇත්තත්න එකකදෝ ඒ මේක එකයි ක්‍රියසිත දකින්න. සංකාරදකින්න ක්‍රියාස්සිත දකි නච්චන ක්‍රියාවල ඇති නච්න සබාදාාව සිත්තුවිලි යාාව සත්‍ය බෝධකට සේරම් බොරෝක් බවබෝධන පස්සේ සේරම සවබාධයම වගේ ගස්වල අතු සෙලවෙනවා වගේ වැස්ස වහිනෝ වගේ ගංඟ ගලනව වගේ හුලන් හමනෝ වගේ චිත්ත සභාගත්. හරයක් නෑ මෙධාර්මය අබෝධනු කෙනාට සියල්ල වැටහෙනවා. සියල්ලම එකක් නෑර එකක් ලෑ සියල විචිකිච්චාව සකයක් නැතුව ප්‍රත්තක් වෙන මේක මෙමයි. ඔබ මේ විඤාන සභාව ැන් ඔබ ද මේ මේ සිත වි්ඥා සභා ශක්ෂව දේතකොට අපිකාන මේක ගස්වලතියන පුල එකක පිකිවනක බුම්මාහට දෙේහිිය ූක්ෂද වතාව මේ අපිකාන මේක වැස්ස වලාහකද. ඇයි මේ වලාකළ වලටත් මේක සකස්වවෙන්න පුල. ඔබ හලනනේද හැම ගනන් ඉන්නව. හැතැම්ම ගනන් ඉන්න සත්තුකෑ හැම් ගණනන් කොයි සත්වන්. ඔයන්න හොලගේ හුළගේ වි්ඥානය සකස්වෝ. එතර ුල ාය තුළ ේතව ජහතුව තියෙනවා පෝජාතතියෙනවා වාදාතු තියෙන හු ධතුත් එක්කල කම්බූත වෙනවා සම්බූත වෙනවා කියන මේක සක්තිස්භාවයක් මෙහෙම එක ආත්මිය දුෂ්ටි තුර ආත්මිය කතාවක් නෙමෙ ඒයි කිවේ එක ආත්මකතාාවෙන් දකින්න එවා කියලා.ඒ සත්ත්‍ය දකින කෙනට ඒ එක තේරන අවබෝධ වෙනවා ඒය අබෝධ තුළ ඔහුත් ඔහු තව කෙනකුට තරම මහා ඥානයක් නැතුව මහා අභි්ඥාව ඥානකට සකස් වෙන දෙයක්. සාමාන්‍ය ප්‍රත්්‍යක්ෂ තාවයකට එන එකක් නමුත් ඔබට මේ සහට කියනකොට මේ නිකං ඔබට සිතුවිල්ලා ඒක නිසා ඔබ මේක දහරා ගන්නත් ඔබනි නික මේ දැනුමක් අහගන්න ඔබට කවදාහෝ දවසක ප්‍රත්්‍යක්ෂ තාවකට ආවෙනැත්තා එතාක් මේක ගන්න එපා මේක විසික් කලාන්නත එපායිංකරන්න ත එපා ගන්නත එපා ඔබ නිකක් දැනුමට තියගන්න දාහ මේ ධර්මට ප්‍රත්‍යයක් රුවත් හ මොටම ප්‍රති්‍යක්ෂ ව න ලේසම ම මා ගැබුරුයි. ඒක පරම සත්‍යය හැබයි. ඒක පිට දෙයක් මේ ලෝකිනෑයි.ඒ සත්‍ය අබදුනු කෙනා තමයි සදාාතනික සුවයට පත්තේ.ඒ සාාන්ත සුවක් දැනනි සදාාතනක සුවය ැන කුමට දන්වන්. සදහසනිකත් සුවේ ඔබ විදින සුවේ සධාතනික සුවයක් නමනි ඔබට තියෙන්නේ ඇස කන දිවනාසයකය මන පිනවීමේ සුවයක්. ක ආයතන වලට කොටුණු සොයා ආයතනවලට ගෝචරුණු සුවය පවති නෑ එතන අද ගන්න ෂට්ටක තව සතියක් කට ඒක පවෙන ඇයි. මේක ආයතන වලස්භාව ඒක පවතින්නේ නෑ. ඇයි ඒක හැමතිස්සම අනිත්‍යස්භාවය තියෙන්නේ. අනිත්‍ය තමයි ඔබ ජීවත්වෙනවා කියන්නේ. අනිතය තමයි ඔබ විඳවන්නේ අනිත්‍ය නත ඔබට ආද ඔ බැරුනත් ළම ැ ොපොල විඩ නෑ තවවිදිකෙන් ලුත් ඔබ ඔබ ඇගේ විපදිච දවසය පොඩින අනත්මු නැත්. අනිත්‍ය වන ඇත්ත අනිත්්‍යකනෙ ගැපුුරු විශයක්. තකොට ඔබගේ දැ ඔබ ඔබ විදිිච්චගමාන් ඔබ ලොකුවවෙන්නේ අනිත්‍ය නිසා. ඇයිඒ අනිත්‍ය වඋනාාන ඔබ ඉපතිච්චි සයිස්පන්න. එම් ඔබ මේ අදෝතකත්ව පුංචි දරුව ලොකවෙන්නෑ. අනිච්්‍ය සභවි මේ හැම සයිලයක් හැම මේක සුද්ස්ටකයක්ම වම පරනාම සම්බූත වන එක අනිත්‍ය සම විපරිනාවෙනක්. හාගේබරු කතාාව මේකම තමයි සිත රත්වය. එකක් කත් එකකින්ෙන්කන විිේ ත් ඒකම මේ ්‍රාහිතය සිත කියලාමු න එක තමයි වන්න. ඉක්කම සභාව යම එකමති. අභ අනි්‍ය සභාව තමයි ඔක්කොම ලෝකමව විලාස වෙන ආයඇති ව නැතිෙන සම්බූතව කටම සම්බූතන කියන්න. ඉදි අනි්‍ය ස්භාව.ය අනිත්‍ය සභාවය තුළ කොහේද පවතින කත්ති පවතින දෙයක් නෑ පවති නෑ ඔය එක සැපක් දුකක් පවතිනෑ හැබැයි. සධාතනික සුවයක් එහෙව එකක් නෙමෙයි සධාතනිකෝ පවතින දෙයක්ති කොයිදේසාධාතනනික සොයක්ක් වෙ ඔය ආයතනවල ලින් අයින්ටවෙන්නවා. ඇස කන්න දිවනාසේ කය මන කියන ආයතනවලින් විඳින සොයක් නෙමයි ඒවා සිතුවිලිවල්ට ගෝචරවුණු ආතන ටික් ආයතනටක් ඒ ආයතර හරහමයි සිතුවිලිය දිලති ඒකයි මෙතන චේතනා සංකාරතියන්නේ සංකාරවලටින් පදිින එකක්. ඒ එකක්න මේ සධාතනක සුවේ එතනින් ඒ සත්‍යය දැකල මිදුරු තනයි එතනින් මිදුුණු තැන තියෙන සුවේ සධාතනකයි දැන්කොහමද ඔබ තයි කොහමද ඒ ප්‍රායක ඔබ ඒක තමයි ප්‍රායක පැත්තට ඔබ පාක පැත්තෙන් හැමම එන්නනො මේක පොතන් හොයන්න බෑ මේක ධර්මයම විතරයි ලක තියෙනකි ේක් ඒය ධර්මය තුල තියෙන ඒයි මේක දකින්නේ එක තමයි ඔබට බාහිර දෙයක් නැති බව ඒ සිත්්ක විඤ්ඥානක සකස් වෙන බ ඒ දෙයක් නැති බව සියල්ල දෙපැත්තේ මිදෙනවා නාමුරූප දෙකේ පච්චේ පරිග්ා ඥාණයට එනවා ඒ නාමරූපදක මිදන පච්චේ පරිග්ා යාාට එන තැන එතනින් තමයි සාධාර්තක සවයට. එතනින් තමයි සම්මාධදිිට්ටටය. එතනින් තමයි ආර්ය භූමිට අර භූමි පුද්ලයවනෑ ඔය ආතන වලින් මිදුර පුද්ජලකිනවා පුද්ගලයනෑ පුද්ගල ඇතනී වර ද්ලය ඉන්නේ මිති්‍ය අ දෘෂ්ිය සම්මාධිට්ටිය පුද්ගලයකොයිද. ආර්භූමිය පුද්ගලය කොයිද ආර්භූමිය ආත්ම බුද්ගලය කහෙම දෙයක් නෑ දැන් අපි ඔබ හබයි තැඟන මේ ආරයන් වහන්සේලම සමාරලාට මිත්‍ය දෘෂ්ටේ වයි එක අපහස කරනන මේ ආරයන් වහන්සේලා මේ ඔය රූපකින් හොයන්න බෑ ආරයන් වහන්සේලා රූප නෑ ැම්මයාරයන් වහන්සලා කියලා කිය කියා ගැන බොහොම ඇතරම එක හරිම ඇතරමස මේ නොදන්නකමට ඉති අසරන කමට ධර්මය නොතේරන්න කමට ඔබගේ බොනද වෙලා තියන්නේ එතනාරයන් වහන්සලා නෑ ඉතින් දකින් නෝන මේක නාමුරු පරිච්චයද ඥාන නාාම ඇරූපය වෙන්ගර දකින තැන් පච්චපරි ඉග්ගාඥානය තට ඒ වකර දකින සංකාරයන්ගේ ඒ සත්‍ය දකින තැන් එතන සම්මර්ෂණ ඥාන සංකාරවල ඇතිව නැතිවෙන බයිේ දිගට පැදිලි කරගෙන ාපුතැන් ඒවා කිව තමයි මෙතන උදහැව්‍යාන ඇතිවෙන නැතිවන එක අරමුණක් එක සිතක් ඇතිව නතිවෙන භායඥාන එතකට ඒ පවතිනෑ බායිරත්නෑ සිතත්නෑ මිදුණු තැන් දරුවෙක්වත් තම්ම කෙනෙක්වත් කවුමුකු තම්බයෙන් ඇතන භඥානතියනවා ඇයි මේක ලොකු බීතියකට පත්ව නො මෙතන ඒ භාහිාන න තැන් තැතම අතකටඒක මේ අනටයි දැනන්නේ මේවා සිතුවිල මේඒ එක මේ ඥාඥාන කියනග මුකත් මේ නාමරූප පරිච්චේදෙන් පස නම රපය මගට පස සිතුවිලන සිතුවිල්ිවර කතා වන තිය එකසිහටයි දැනන්නේ නාමේ රූපේ ඒ බාහිර ඇත්තන මේ සිතත් ඇත්තන මේක දකි සිතුවිලල් බිදටන සිතුවිල තියෙ බාහිර දෙයක්ත්තියනා කලා ගත්ත තැනයි. බාහිර දෙයක් නැතිවෙනකොටම සිතුවිලිකෝ සිතුවි බාහිරදයක්ත් තියනවා. වාගේ කියන තැනයි සිතුවිරිත නෑද තියනවා නෑකෙන දෙකමතියෙන් අන්තයක් ඒ අන්ත දෙකක් නැතුව තිීන තනක් තමයි සය දකින්න ඇති වෙනවා නැතිවෙන අරමුණු සිත්තට එ එනවා යනවා අරමුණු ඒ දකින්නේ ස සීය තමයි ඥානෙකයි ඒ ඥාන අවදිවෙන්නේ ඒ නාමරූප දෙකෙන් මෙදෙනයටයි.ඒ මහා ඥානයට හසුවවෙෙනදේ සිතුවිවල්ඩ් හසුවවෙන්නේ සිතුරල මිදුුණු තැනයි මහ යාෑ අවතිවේ එත අබිද්ඥා පාලක අභිද්ඥාව කියන අිධරමට අි කියන වශන දැම්ම එක ගැම්ඹුරට යන් ඥානේ තවත් ගැඹුරින්ෙන් දකින එකය විදඥාකය එති එතනින් දකින්න එතකොට ඒ සිතුවිලි තියන මේ බිදීමම දකිනකොට බාඥාන බයිතු පට්ටා ඥාන් තොට එතනයි තියන බයිතු පට්ටා ඥාන සංකාරයන්ගේඒ භායාන කවම සංකාරවට රැවටිලා ඉන්නන්නේ තියෙන භානකව දකිනෙ එකයි බයිතු පට්ා ඥාන් එකම දකින්න ආදීනවන පස්ස ඥාන එක ආදීනෝපේන ගැන සංකාරයන්ගේ ආදීන සංකාරවලට රැවටිල ඔබ මෙච්චර කාලයක්කේ ඒක ඔබ ඔබට විදවන්න වෙනෑඇටි. ඒ සංකාරවල මායාව දකිනොට බොරුව දකිනකොට රැවටීම දකිනකොට ඔබට එක තවත් රැවටන හිතේද. නෑ මිදන්න හිතන අන්න නිබ්බිධාවටේ නවා කලකිරනවා සංකාරගැන්. අන්න එතනයි ඔබ මිදන්න හිතනවා මුයුතු කම්මතතා ඥානයේ මුයුතු කම්මේතා ඥානේ මිදන්න හිතර ා. ංකාරවට තවත් කැමතිවෙන්නේ නෑ අන්න එතනයි පටිංකාඥානයන්නේ. තවබදඒ සංකාරයගේ තවදුරටත් ඔබ කැමති නෑ සත්්‍යනමී කියර දකින තැන පොඩ්ඩක්ක ඔබ සැයක් නැතිවෙන තැන පටිසංකඥානය එන තැන සංකාර උපේක්ෂාවට යන අන්න සංකාර උපේක්ෂා ඥානටයවා. ඉතිං අන්නේ සංකකාර උපක්ෂා ඥාන කියනන්නේ සිල් සංස්කාර පේක්ෂාවට යන කියන්නේ එතරම ඒමයි තමයි. උපෙක්කා කියලා කියන්නේ ඔබ දන්නවා මේ උපේක්ෂාව කියැන එකයන්නේ ඔබ දන්නවා ගහෙසිත සෝමනස්ස ගේ සිත දෝමනස් ගේ සිත උපක්ෂාව කියෙනන එකදමනක්කම්ම සිත සෝමනස්ස නක්කම්ම සිත දෝමනස්ස නෙක්ම්ම සිත පක්ෂා කියන්ත. අන්නේ තැනයි. ඇයි හෙමකිෙව්වේ. ගිහියාගේ සැප් ගේසිත දෝමනස්ස කිහියාට හිතෙනවා මේ ගිහි ජීවිතේ කිසිම සැපක් නෑ කෙලන්න නෙක් ගේහසිත සෝමනස්ස දෝමනස්ස වෙනවා. නන ගිහිහට හිතන වයිසටයනකොට ළමයි අදල වයිසට ගිය ළම ළම හදල වයිසට ගියල තැන් ඉතින් කරපු දේකරන තවුණුත් නැතිවන්තන අන උපේක්ෂාාවක් කියෙනා අතර පොච්චර කරත් ති එච්චරයිනය දකින නති උපේක්ෂාවට පත්වෙන අනගේ සිත උපේක්ෂා ගිහියගේ සිත උපේක්ෂා අප මේගේ සිත සෝමනස්සේ තුළ හරයක් නැති බව දකින තැන ගේ සිත දෝමන සේට එන තැන සමරයට එකනට පැවිදිවෙන්න්න හිතෙන පොසමාමට එකෙනන අධ්‍යාත්මික පැත්තට හැරන්න පුළුව ඒ එකෙනට තමයි නෙක්කම්ම සිතවෙන්නේ. අන්නකම් සැපවලින් මිදිනස්සේකම් සැපවලින් මිදන්න ඕනි කන්න. අන්නන්නේ සිත අප කෙනට නෙක්කම්ම සිත සෝමනස්සේ ඇති වෙනවා එකක්කමසේ සෝමනස්සේ කියන්නේ කෙනා පැවිදිවෙන සමරියට කෙනා හිතනවා ම ගහත්වෙනවා ම වන්න වගේ සිතු ලියතන තියෙන සෝමනන්සේ තියෙන තැන එකන සැපක් කතනත් වයන නිවන්සුවේ කියලක් පොයන්නවා. න එකකමේ දෝමනස්සේ කියෙන එකක්කමු දෝනසේකැ ඉතින් මග පලත් නෑ පැවිදිත් වනා ඉතින් න් ඉතින් කරන්න දයකුත් නෑ දැන්විතින් පැවිදිී වෙලාන අන්‍යම තන දෝමනස්සක් කෙන නක්කම්ම සිදු දෝමලන්ස. ඉට පස්සේ නෙකම් සිත උපේක්ෂා කැන ඊට පසේ එහිතන දැන් ඉතින් කමන්නෑ මග පල නැතුනාට කවක් නෑ දැංහිතන් මමකම්සක පසේ දුවන්නේෙ නෑනෙ දැන්ම උපේක්ෂාවට පත්වරන්නේ දැන්. දැකම් සප පස්සය අන්නේ නැහ දැන්ගති කකාපඇදලයි ඉති මක පල ලබුණගෙන යෝ පස්සේ දැන්දුවන්නෑ දැගෙන නිකම්ම ඉන්න නිකම පාාවේ නිස භාවයක් ගැන නිකං අරසිග හිස්ස භාාවකටේ එක තම නික්කම්ම සිත උපේක්ෂාව අන්නේස්භාවේ තමයි ඇත්තටම සියලු සිතන් මිදන තැනටත්යන්නේ. එස්ස භාාවේ තමයි ඇත්තටම භාහිරෙන් ඉදන තැන තෙන් ඉද ැතනත්තෙන්නේ. එ නිකම්ම සිත උපේක්ෂාව. එක්කම සිතඋපෙක්ෂාව තමයි සංකාර සමතය කිය කියන්නේ. සංකර්කය සිතුලර සිතුවිල සමතයකට සිතුවිලා හරය නැතවත නත්තිනයකමයි. තිගේ අපි පෙන්ව ගී ජීවිත තුළ පැවජිතුල දකින ලබනදක් දට. නමුත් අඇත්තරම ධර්ම බෝධන කියන ගීද පැවද්ද කියන. හැමට මේ නක්කම් සිතපේක්ෂාව එක අන සිතවිලවල හරය දකි හරයක් නැත පබවදගින් තැනවා. ඒේය තමයි අත්තරම නිවට හේතුවෙන තැන. ති ඇත්තරම සිතු විල්ලවලේ මිදන තෑන එතැන තමයි අත්තටමනන සිතට අරමුණට සත්ත්‍යය දකින තෑන. බාහිරත්නම සිතත් මේ කියල දකන මිදනවා. මිදන තැන දැ ඇවිදින කරුත් පොලො කියන්නන්නේමගේ හිතමයි කුල තියනවා හිත්ත කියලා දේකුත් නඇතකත් අදගති කියෙන ක්ම හිතක එම දකුත් නෑක සේ විඥාන තැනගැනීම ො ඒක මය ේරම් සිත ව සිිතු විලවලේම දැන ත් ඔක්කම සිතන සිතේතේම දේවල්න පොක දයක් සිතේතේන කුලකිව දැ සිතේතින. දගතික දෙදකද ඇවි විදිනකන ක්‍රියාවක් දර හර හොලගට අත්තු ලවෙනවාගේ ඇවිදින කිය දයක් ැදැසි ඇවිදිනකගේ නමකක්දකට ඒක ප්‍රජ්යක්පති සම්මුන අපි අදාගත්තක නමක්නෙ ඒ නාමක්්‍ය අවිදින කවකට එහම දෙයන්න නිකො මේනිකං හෙටම හේට වෙනෙනවා අරින ගහකතු වෙනවාගේ ඔන්නෝ අබෝධේනවා ඒ අබෝධ තමයි සංහර පේක්ෂණ යාන තුොල එන්නේ ප්‍රායක පැත්තේෙද ඔබට මේ දක් නලාබෙන හම තැනම බය කරන හම කටයුත්යදිම. ඔබේ ඉන්න ඉරිය්ුවට හිතතියෙන කියා ඒකයි. ඒකයි බද්ධක කියලා කියන්නේ ඒකන් ඒකෝ උද කලාව කියන්. ඒ හුද කලාව කියන්නේ සිතිවිලිවලින් මිනතෙන තියෙන්නේ ආරිභූමියු්ද කලාඒ සත්‍යය දකින කෙනටයි හමුවවෙන්නේ.ඒයැයි සංකාර උපේක්ෂඥාණයෙන් පසුව හමුවෙන ඒ අනුලෝමඥාන. කිය සෝවාන් මාර්කයාන් බාහිරෙන් මේ දෙන තරත් අාව ව ඒකම තමයි ස්වානට අප කිව ප්‍රතිපදාව සකස් කරගන්න ඕනි ස්ෝහන් ප්‍රතිපදවතුල බාහිරමි දෙෙන තැන හිර වෙනවා ඒතරත් සිතුව කියර දකින තැන ස මහර එහෙමඉන්න තින් ෙදර පුදජල බාාවයකත් නැතිවෙන් නොනි පචල නැතිවන තර ධර්ම දකිකරත ිකෙන්ට් එක තමයි මේ මහුතයටතු තුළ මන් කරන්නේ දින් අප දිගන්නකරදම පහදී කරගෙන වා තිං අනුලෝමන ඥාන කියන්නේ ඒ සත්‍යයනු ලෝමක ඥාන කියලා කියන්නේ කියන ලෝකෝත්තර මාර්ගඥාන දක්කින පටන් ගනතකැන් ලෝකෝත්තර සභාවේ කියන ආර්භූමියේ ආර්භූමියය කියනති පුද්ගලයාගේ මිදෙන තැන ආත්ම දුෘෂ්ටියය බිදටෙන තැන. ඇතට රූපයනම ඇවෙන් වනට පස්සේ මේ යන ගමනතුළ සමිදි මිදියන ගමනතු ඇතරම නිස්සාරණය අත්තමයිතිය චිත්ත නිසාරණය සිතු විල නිසාරණය සංකාරවල නිසාරණ ඇතයන අන තනයි අල්ලෝම සත්්‍යහැන ලෝම ඥානතය. තින් ඒස්වාන් සකදාගාමී අනාගමී අරහත්පු්‍රවේශේතයෙන්නේ ති එතන ගෝත්‍රභූඥාන තියෙන්නේ කියන්නේ දෙහෙම අපට කියා අන්තියන්න පුළුවක් ඒකන්නේ ආර්ය භූමියයට පත්වනා කියන ඒ ආර භූමිය තුොළ මේ පුද්ලබාව මිඳනා කිය ඥාණිට දැනෙන එකයි ගෝත්‍රභූඥාන කියන්න තියතන මතම අතන මාර්ගඥාන තියන්නේ. ති එතකට පලඥාන බවට දැන් එන්නේ ඒ ස්වාන් පාලේ සකදා පාලේ එතට අනාගාමි පල අරහත්ත පලේ එක අරහත් පලයට පත්වනැ කෙනෙක් ට එතැනව තමයි පච්ච එක්කන ාන තිෙෙන පච්චකෙන් යාන කියෑනෙ එතන දැන් ස්ෝවාන් සකදාගාමී අනාගාමී ඒ මාර්ගපල ලැබුවට පස්සේ ඒ මාර්ගපල ලැබට පස්සේ ඒ ඒ ැ නැවත ඒකෙන අපපු මඟස වවා ඒ අප ගමන අන්න නැවතැනෙ ස්ෝවාන් ම සභාවත්තය වගේ මා නාගම සවභගත්තය වගේම ඒ සකදාගම සභාවතය තුළ ඒ පච්චවෙක්ක ඥානය අවසානයේදී සීකිීම තුළ තමයිත්තටම අරහත්වයට පත්වෙෙන්නේ තින්ඒ ඒ පලඥානවලට එනකොට තමයි ඒතැන්ට එන්නේ ඒව සිහිකරනන්න තැනට තිගේ ඒකා දියුණුම තැන තියෙන්නේ ඉතින් අතරම මේ සංදස සංයදන සක්හ දිට්ටි විචිච්චසී ලබත පාමසිකෙන් ඒ සෝතක්වන්න අංගේ තන ඒ ටිකත් ගිහිල්ලාකොට කාමරග පටිකය තැන ඒ ලින ගැටන සිත සබා විද කළමින් දෙන තැන බාහිරයෙන් මෙදන තැන සිතම දන තැන ඒ සිතේ මෙදන තම අනාගමී බුරහුවන්ට එනති සිත බාහිරුත් මෙදිල සිත නත්ම ුතුර නාගම තන තමයි අත්තටම අපි අරකිව මේ ඇවිදින කෙනෙක් නෑ හදගය කර දෙයක් නෑ මෙේ සූන්‍යතාවය දකින තැන. එතන ප්‍රතිපද පුහුණ වෙන කැෙනට තමයි අවසාන භූමිය පුූර්රතිකදාව තමයි අනාගමි භූමියෙන් පස්ස. එති ඒ එතන තමයි කරන්න දෙයක් කියයාට ඇ ඇත්තර මේ සභාවිතුලයටට දැනෙනවා දැන් ඉතින් ආයාට මෝ බවි මේ පොත් කියවන්න අසතාව නැනය දන් ධර්මය අවබෝ ධැනති කෙන තමයි තරම ඒ ඉගෙන ගත්ත පරෑ මොන ොඩක් වෙන්න අන්තෙටම. සිම දෙයක්කෑ ඔක්කොමට පලක් නෑ කිසිමදේක මොදේ දන්න සේරුම් සංකාර කියලා අදාන්න සිතුවවිට කියරේ එකක් පලක්නෑ දන්න ය ේරු මයාාවක් කියලා තිය ඔක්කො මිදින සභය තුළ ඒ සැබාය තුළ තම ඇත්ත නම් කරන්න දෙයක් අත්සාන දඉන්න නෑ. අප දකිනෝ ධර්මය තුළ සමහර අපේ ප්‍රතිපදාවත්ටන් ටමතියාගෙන සහර අපය ප්‍රසිද්ධිය අපේ සමහරක ප්‍රතිපද පනවනොම මේ සිත්තටන අරමුණුවලට රිංගාන පා එක මිදෙන්න්න කියලා ඒ අසිතටන අරමුණ වල එක සිතට අරුණු නවයන විතර දකින්න කියලා අතරන සිතට අරමුණ නව තර දකින කො හමක්නහ මේ ධම අබ දුන් කෙනකට මේ මේ විදිහයට ධර්මය රූපයේ නාමය හොඳට දැකලා ඒ මිඳුණු කෙනෙකුට සිතට යන සිතවිරවලට ඇතරමයි සත්‍යනය දකින්න එය සත්‍ය දකිනය ය දකිනානේ බාහිර බොරුවක් කිය බාහිර සත්්‍යයන්න ඕනබ අනේ ඒ කියෙනා එහෙම එම තම ඇතරම් ප්‍රතිපදාව දකින්න ඕනේ ඉතින් අබ ඇත්තරම ඒ හැබැයි ඒ සිත්තට එන අරවුණ වල සත්‍ය දකින්න නාම රූප වෙන් කරගන්න බැරි කෙනෙක් සිතරෙන අරමූුණු වලට එවාල ඇැතු සිතුවිරි එනවනවා බලංගහිටය කියර නිවන්දකින්න ඇයිඒ බාහි රඇත්ත වෙලා බහිර ඇත්ත වෙලා. මිති්‍ය අදෘෂ්ටික භූමි මිත්‍ය අදෘෂ්ටික භූමි ධර්මය දන්න හටයි දැනගත්ත හුටයි බදුන් වහන්සේ සත්‍ය ඥානය ඇති හුටයි ඒකයි බුදුහස කිව්වේ කෘත්්‍රඥානයේ පණවන්න කියලා. සත්්‍ය දානේ දන්නේ ධර්මය දන්නේ නැෙනෙක් දර්ශනා බොද ැති කෙනෙක්ට ත දහා බලහිට කියනි වදකින්නන්නේ තම ගැඹුර ඉතාම වැදගත්තය කාරණ සියල්ලම තින් දකින්න සත්‍ය ාන ඇත ුටයිකුෘ්‍ර ඥනය කකෘ්‍ර නත ටයි පලායාටයි පලයක්තින් මිදීන් මෙත වැදගත්වනි මිදීමයි එක අවසාන තවන්ටමයි ප්‍රත්්‍යක්ෂය සසාන්ධදිට්ිකය ධර්මය දේ ඒකයිව අවසානය වැදගත්වවෙන්නේ ඒ ඒතන්ට ඔබ දකින්න ඒ අත්තටම අනු පුබ සික්ක අනු පුබ කිරිය අනු පුබ්බ පටිපද ඒ ගමනමනු පිළිවේ ගෙන ගමන ඇත් ඒක මොද මයි සත්්‍ය යානෙ කෘ්‍රයන කෘතක්ඥාන් තිංගේ අනු පිළි වෙලත් තියෙනයි හොඳට දකින්න මේ කාරණ ඉතාමවදග මේ කාරණ. ඒේ හොදට දකින්න ඕනි අ නුවනීින් දකින්න ඕනි සත්‍යය දකින්න ඕනි ධර්ම දකිින් ඕනනි ඒක අන ප්‍රතිපදව දකිින් ඕනනි ප්‍රතිපද දකින්න දර්ශනය දැනගන්න ඕනනි ති ධර්මය අහසා ධැනගන්න ඕනනි අසාධනග ධර්මය තමයි කලයන්න මිත්‍රය මතම යනන්දකිව්ූකයි. ධර්මය පවතින්නේ ඉතිං හොඳට ධර්මය සවරන කරන්න ඒව සත්‍ය ධර්මය වියතුයි මේ දීවේ ලෝක යන කතාවක් වත් මේ වයි නිරයක් ගැන කියර කතාවක් නෙමයි දකින්න ඕනේ ඒවා දැක්ක එකල ඔබේ සිත උබ දකිින් නෑනේ ඔබේ සිත දකින ධර්මයක් අහන් සිත ගැන හරියට ධර්මයක්කාටත් කියන්න බරන සිත ඇදනෑැට සිත නැතිවෙන හැට ඒක බුද්ධර්මයනෙමහි කහරි න කියනවා කියලා කියනවන මොකක්කල් සුරගනා කතාටිකක් මෙමනත් ොයි දිවියලෝක දන කතාටික නත්ත පචි පස් දසක ගේ ජත කතාටිකක් ඕහ කියකේටිය කියලා කවුරුත් නිවද කිනෙ නැහ. ඇත්තරම තවතවත් මෝහනයට පත්ව න අතවතවත් මෝහට පත්වවෙලා මත්වයෙනවා ඔය ගාත කියය කිය මෝහනයටට පත්වවෙලා මත්තුනා කියලා නිවඳකින්නෙත් නැහ. ඉතින් ආමිස පූජාවේ හිරවලා කියලාහි හිරවෙලාන ඉන්න ඔ දෘෂ්ටියක ඉන්නේ. ෘෂ්ටියක කියඉන්නේ ගථක ඉන්න දෘෂ්ියකමිසූජාවටලයින්නේ දෘෂ්ටියක අද සමාජය එතන වල්මත්වෙලා එක අපි මෙම කියන්නේ. අපි ගටත්තු වැරදි කියනවා නෙ අපි මේ සත්‍ය පෙන්න්නවා අපි ධර්මය විතරයි පෙන්න්නන්නේ අපි අපට අපට ඔබක් කියෙන කියන්න පුදජල ප්‍රශ්නෙම නෑ අපි ධර්මය විතරයිට කියන්න අපි ධර්මය විතරයි පෙන්න්නන්නේ අපි දකිනවා අපි මේ ෆස්බු එක දක්කාට තේර තේරෙන මේ ධර් දර්ශනසාාවත්්‍යය තියෙන කා ඇත්තරම. දෙන්න තුන් දෙ සහල්ලාට බැලුවම හහිමත් නෑනෙ. බොහොම ඇතේ ඇගිරිගාන්ටවත් හැන. සමරය දන්න ඇ කල ඉතාගෙන න්නවා සමර ඇත්තර මහා පන්්ි විදර ඉතා ග මානක්කාරිදිරේ තම නුසස්භාවේ මාන්‍ය තුළ තමයි මනුසයා ඉන්නේ. ඒකයි මේක අවසාන තිත රුපනාග අරුපරාක මාන උද් චවිද්‍යා කියලා පෙන්න්නන්නේ. උතිම් දකින්න මේ මාන උද්ද චවිද්‍ය කියන්නේ මේ අපේම ස්වභාරයක් ඒ උද්ධච්චකඒ මාන්‍ය. ය අ ද්‍යාව තුළයි තියෙන්නේ ඒ අවිද්‍යාව ප්‍රහීන වෙන ඕන ඒ සත්‍ය දකිනවන ධර්මය සත්‍ය ධර්මය අහනවන අන්න අවිද්‍ය ප්‍රහින වෙන තැනයි මාන උද්්‍යච්ච ප්‍රහින වෙන්නේ අවිද්‍යාව ඇතිතාක් තියනතා මාන උද්දච්චයි ලේසියෙන් ප්‍රහින වෙන්නේ ධර්මය දන්න ධර්මය දන්නන ඔබ ධර්මය අසා දැනගත්ත ධර්මය ප්‍රායක වන්න ඕනිඒ ප්‍රායක පැත්තට ඔබවෙන්න ඕනි ඔබ අරමුණු දකින්න සිතට අරමුණලෙන් මිදන්න ඉන්න ඉරියවෝට හිතගන්න එයිඉන්න ඉරියවට හිතගන්න කොට සිතුවිලි විසිරෙන්නේ නෑ හැමතනම අන්නෙ නෑ අන්න එකනාාටෝනි සමතය වඩන්න සිත විසරෙන්න්න තුවතියාගන්න එකනාටෝනි විපස්සෙනවත් ඒනාටෝනි විදර්ශනාවත් ඇයිඒ සිත විසරෙන්න්න තුවතියාගන්න එන එන සිතට සත්‍ය දකළමි දෙන්න ඕනි ඒනාටෝනි පැවිද්ධ ඒෙනාටෝනි අත්තටම නිබ්ාන සච්ච කරනත්හ නිවන්දැකීම සඳහාට සබ දු්‍රනිසා දුක මෙදීම සඳහා ඉමන් කාසාගහිත්ව සබ දුනිසන් නිබ්බාන සච්ච කරනත්තායි ඉමන් කාසාගත මට කසාාවත දෙන්න ස්වාමේ පබබද්ජය පැවිද්ධ අවශය කෙනාට අනුකම්පා උපාදායි අන්න කෙනාට අනු කම්පා කරන්න ඕනි කවුරු හරි කෙනෙක් මේ ධර්මය තුළ ඒ භික්‍ෂණ වහන්සේෙන වකට කියනට මේ මට මේ පැවිදවයි මට මේ සිත්තටන අරමද කළමි දෙැන ඒ නිවන්දැකීම සඳහ කියෙන ඔය සිංහලෙන් ඔය වචනටික කිව්වත් ඔය පාලිබාසාාව කියන වචනටික මතමයි. ඇහු අහා අස්සරණයි. අත්තරමඒ ආරිභූමිට පවේස් ආරයන් වහන්සේ නමක්. අතරම දර්ශකයක් විදියට පෘතක් ජනභූේ ඉන්න කැනකොටත් හඳුනාගන්න තම සිවර සාධකයක් වෙලා තියෙන්නේ බහමට පවේශවනයි වදගත්තවෙන්නේ. හැබයි ආරභූමට ප්‍රවේශසවන කැනට සාධකයක් විදියට දර්ශකයක් විදියට සිවර වැදගත්ත ඊට පස්සයි. අත්තටම සිවර ඉස්සල දාගෙන මිත්‍ය අදෘෂ්ටික භූමියම ප්‍රථක්ජන භික්ෂක් විදිට කටයුතු කරනාන හරි කොච්චාලන් දුරට හොඳද කියන එක ගැටලුත්තියෙන. බුදු සමේතුරයක්තේම ගැටලුතිේෙනවා. මේ විනේ පිටගේ හැදන්න හේතුව බදු වහසේ බුද්ධත්වය ලබල ඇත්තටම අවරුදු විශ්සක් කියන මේ විනය පනවනි නැහැ එකට හේතුව ආරයන් බවට පත්වල අනාමුරූප වංවන මේ සත්‍යය දැක්කලායි යඔුන් මේසිවර පලදින්නේ තින් ඒක දකි නොහැම ඉතින් එතකොට එයා ගාතින් අවඩක්වෙන්නේ නැහැ. අපිට බුදුන් වහන්සේට අවුරදු විස්සක් ගිය තෑනශංසනය තුළ පැවිදි වෙන. ඉතින් බුදුන් වහසේම පැවිදි කරණා ත්නේ මේ භික්ෂන් වහන්සේලාට අදෙනවා අවස්ථාව පැවිදිකාරල එනිසා එඒය ශස්සනයතුළට එනවා වට නිස්සරන මගතුර නැතින ආරි භූමිය හඳුනන්න නැත්තං ආරි භූමිය ධන නැත්තං බදු වහන්සේ කියන තන ඇත්තරම ශ්‍ර ආරිභූමිය දන්න ඇත්තන් නැහැ කියලා. භික්ෂුවක්වත් ආරි භූමිය දන්නත නැති තැන නැහැ කියලා ආරිභූමිය දැනගන්නවන ආරයන් වහන්සේ නමක් කොදත් ආරි භූමිය කුමක්ද ඉතින්ඒ ආර්ය ආර්යයන් වහන්සේ නවගේ ඒ ගමනයන්න අන්නේ ගමනයන්න සත්‍යය දැන ගන්න කියෙනට සත්‍යය දැනගත්ත කෙනට අනිවාර්රය සිද්ධෙනවා. ති ආරයන් වහන්සේ නමක් වෙන්නේ ඇත්තටම සුදුරද්දීදන තන්කාහසේ උරද කියනක නෙමේ ඒ සිතේමේදන තන තියෙන අතන ගැහැන උද පිරිමිද වයසද මෙතන ගුඩාදරු වෙද්ද ඒක අදාලනෑ ඒ අදාලන ඇතන සිතක්තිේන සිතමේද මත් තියෙනවා ඉති ආර්රිභු ආරයන් වහන්සේ නමක් කියන්නේ මේ සත්‍යය දකලා හුණ දැකදක්ක මිදන යමෙක්කීන්නලක්. ප්‍රතිපදාවේ එතැන කටයුතු කරන අන්නොහු ආරයන් වහන්සනවා. රූප මිදිි මිදිිය අන් උ සහ කරනවන නනාමින්දකලා මිද උත්හරනොන ආරයන් වහන්සේ. මොක නාම රූප ඇති තැන තමයි සිත විවලට කොට වනු ැනතයි පෘතක් ජනවූමිය තියෙන්නේ. නාම රූපදකය මිදුණු තැන සිත වලේ මිදුණු තැන තිෙන්නේ ආයන් ආයන් කැන පුද්ජලෙක්නෙමයි. පුජල භාවේ සිතිවිවලට කොට වුණු තැනයි තියෙන්නේ. එල භාවිමිදුු තැනආර් භූමිය ආරය යනු ස්වභා දහමහස් සමානයි. ආයන ස්වභාවෙ දැකීමයි. ධර්මතාවය දැකීම ධර්මදාව දකින තැන ඒ සත්‍යය දකින ැන නැහොත දුකට වැටේ නැති තැන සුකති පර කිසිදා දුගතියගට වැටෙන් හතුනෑ. ඉතින් දකින්න මේ මේ කියන කත්තාව තමයි අපි දිගටන පැදිි කරගෙන ආ සීල විසුද්ිය චිත්ත විුද්‍යිය දිට්ටි විසුද්ිය හ හොස් ඉන්ද්‍රී සංගරයක් ඇති කරගෙන මේ දහනමේ දන ගතට පස්ස කෙනන මේ ඉන්ද්‍රිය වටරවටයානන හැ කෙනාට සත්්‍ය දකින තැන ල් සිතරය නරමමු දකින තැන සත් ඒ ඒ කෙනනර් සීල සීල විශද්ධියට පත්ව වනො එක කනර් චිත්ත විුද්ධිය සිත්තට නෑ අරමුණු සත්්‍යය දකින තැන එකන දකල මිදන තැන දිිට්ි විුද්ිය ඒත් සම්මා දික්කියට පත්වනවා එක කන මිත්‍ය දදුෂ්ට යන නෑව රූපේ නාවේ මෙිදන තැන දකින තැන දිශ්ට සිුද්දිය යනේ න ංකා විතාාරනය ශුද්ධියය නමු රූප දෙ සත්‍යය දැකලා මිදන තැනන ආකාරය දකින තැන සැක්ක සංකා කිසිවක්ගේ තුර නෑ අංකා විතාාරණය සුද්දය. ස සංකා විතාාරයයි සුද්ධිය. ංකා විතරන සුද්්‍යයටයන ති ංකා විතරන සුද්දේ ගහ මග ය දස්සනය සුද්ධයටය න හ මග හමග නොම දැනකෙන හරියටවැට තැන තන තිම සමත භාවන කරන ට මේ නම්ටික තියනම් පොත්පත්ක එක විදිට බට දකින්න ලැබේ නොයිති ඒ සමත ඇතුලත්ේ වගේ ලෞකික භූමිය තුරත් පෙන්න තැන් තය න තර භමියමේ පන්න ඒක පටිපදාය අදශන සුද්්‍යි සප්තු සුද්දියයම ෙ ති පටිපදාය දශනය සුද්ධයක කියන. දස ඥානගන පෙන්නතන තර අද්‍ය ඥා භාහිඥන බයිත පටහම යුතුකම්මත ඥාන ඒ අපි කතාකර ක්ෂණික සිතක උදේවද කෙන ඒඒඒ අර්මුණේ සත්‍යදකර වෙන ප්‍රතිපදාවඒ ප්‍රතිපදාව තමයි කැෙන ගමන් කරන්න එතන යා ඥාන ටිකතනේ උදයව ඥාන ඇතිව නතිව ඥාන ාඥන යිතු පට ඥානයේ සංකර පක්ෂඥනටෙන්නේ ඒ ප්‍රතිපදා ඥාන දසන වි සුද්දිය ඇතමතිින් ප්‍රතිපද ඥාන දර්ශන දර්ශනය ප්‍රතිපදාවේ දකිනව විශුද්ධිය සඳහා පිරිසිුද්දුවය කර ගැනීම සොඳ. ති ඒතන ඒ තනට පල මග පලව හම්බුවේ කැනතම ඥාදස්ම ශුද්ධයට පත්වයි. ති මේ ධර්මය මනාකොට අගමුල මැද සහිතව ඔබට ඉදිරිපත් කරේ ඔබගේම යහපත සඳහා ඔබගේම මේ සත්‍යය දැන ගැනීම සඳහා මේ සත්‍යය ඔබ විසිම අබෝධ කරගතය තුයි සාන්දිිට්ටික ධර්මයක් එකක් කාලිකයි මේ එක කාලයක් නෑ බොද හැම මොහොතෙම බද එක් මේක අතීතයෙත් නැහැ අතිතයත් නෑහ නාගත්තයත් නැහ එන සිතේ සත්‍යය වර්තමානෙත් නැහ. තින් දකින කිය අට කතුන් කාලෙම මිදනා එක කාලික දහමනයක්ක් මේ ධර්මය. ධර්මතාවේ කියන්නේ අ කාලිකට අයිතය එකක් නෙම. ධර්මතාවේ මේ මොහොත ධර්මතාව. ධර්මතාව සිතුවී නෑ. ධර්මතාව තු මොහොත පමණයි තියෙන්නේ. එක ධර්මතාවය කියයන්නේ සිතුවිරීවලන ධර්මතාවය දකින්න මොහොත දකින්න මොහොතට අවදිවෙනවා කියන ටන සිතුවිලී නහැ ධර්මතාවේ දකින තනයි මොහොට පමණක් කබුවන්න. ඒ සාධාතනක සවයතයන මේ මොහොත දකින කියෙනා මේ මොහොත දකින දැකීම තුළයි මහා සුවයක් තයන්නේ එක ආර්තන වලට නැහැ ඔබ ඉන්න කොත නද ඔබ ඉන්න කුමන ඉරියව්වේද අදාල නැහැ. ඔබ ඉන්න ඔ ඉන්න කොත නද ඉරිය අව්වාදාගන එතන ඔබට එතන්නන සීමන එක සිතුවිල්ල කටවත් ඔබ අස්සුවේ නොව නනක්. එත ඔබ සිතුවිට ගෝචර නැත්තාන් එන දන්න සිතුවිලුවට ඇලෙන්න්න ගැටෙන නැත්තා. එහෙමකිව වෝත් වඩාන කරදිී. එන අන සිතුුවට ඇලෙන්න්න ගැටන නැතා සිතුවිලුවල්ට රිං ගන්න ඇත්තාං සිතුවිලි හේ ගලනවා ගඟගලනොවාගේ. ි ඔය ම සුළ හම ඔබ ඒෙන් ගැඩුවන්න අන් මහා සුවයෙන ඔබේ මදිලා දැ සිතවිලි වින් පැත්තක ඔබවැෙනින් පැත්තක ඒ ඔබ කියලා කියෙනෙක් නෑ ඔබ සත්‍යය ද කියන රොප සබා දහමයි ඔ ඔබ සිතුවිරි නෙමේ ඔබ සබා ඇයි ඔබ සිහි ඇනුව කො තියන්නේ හුලගව සුලගව කෙනගේ මිදිලා වැඩක් න ඔබටකාම්පනයක්න ඔබට දුකක් නෑ ඔට සැපක් සප දුකෙන් මිදි අකම්පිතයි සාන්දිීටික අකාලික ඔබටමයි මේ ප්‍රත්යක් සාන්ධිට්ටික ඔබටමයි කාලයක් නෑ අකාලිකය ඒ පස්සිකෝ ඕපනයක පච්චුපපන්න ඒ ඇතිවෙනන තියෙන ධර්මය සත්‍යය ද කියන්න සාන්දිිට්ටිකෝ කාලිකෝ ඒ පසිකෝ ඕපනයකෝ පච්චුප්පණන් චේයේ දම්මතාතරාත්‍රවිකොස්ස ේතන තෙන දකින්න එයයි ඔබගේ නිවන්මගවයි ඉතින් නිධර්මය මනා කොට දකින්න නඕනිේ මමා නුවනක් තියෙන් නඕනි